बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संगं शरणं गच्छामि, द्वितीयंपि बुद्धं शरणं गच्छामि, द्वितीयंपि धम्मं शरणं गच्छामि, द्वितीयंपि संगं शरणं गच्छामि, तृतीयंपि बुद्धं शरणं गच्छामि, तृतीयंपि धम्मं शरणं गच्छामि, तृतीयंपि संगं शरणं गच्छामि, शरणागमनं सम्पूर्णं, पानातिपाता वीरमणिः सिक्खापदं समादयामि, अदिन्नादान वीरमणिः सिक्खापदं समादयामि, कामेषु मिच्छाचारा वीरमणिः सिक्खापदं समादयामि, मुसावादा वीरमणिः सिक्खापदं समादयामि, सुरामीरह मद्यपमानट्टहाना वीरमणिः सिक्खापदं समादयामि, तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन संपादित, समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता, सन्दम्मं मुनिराजस्य सुनन्तु सङ्गमुक्तं, धम्मश्रवणकालो अयं वदन्ता, धम्मश्रवणकालो अयं वदन्ता, धम्मश्रवणकालो अयं वदन्ता, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, दुःखे ज्ञानं बुद्धज्ञानं, दुःखसमुदये ज्ञानं बुद्धज्ञानं, दुःखनिरोधे ज्ञानं बुद्धज्ञानं, दुःखनिरोधगामिनी पटिपदाये ज्ञानं बुद्धज्ञानन्ति ते, हे मागे स्वामी भाग्यवत्तु अरिहत्तु, सम्मा सम्बुदुरजानन्वहन्सेट मागे नमस्कारय।
ඔබ වහන්සේ විසින් අවබෝධ කොට වදාළ දුක නම් වූ ආර්ය සත්‍යයද දුකට හේතුව නම් වූ සමුදය ආර්ය සත්‍යයටද දුක්ඛයාගේ නිරෝධය නම් වූ දුක්ඛ නිරෝධාර්ය සත්‍යයද දුක් නිවීමේ මාර්ග සත්‍ය නම් වූ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය යන චතුරාර්ය සත්‍ය ධර්මයන්ට මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මාගේ මෙම ජීවිතයද පූජා කරමි සාදු කියන්නේ හැම දෙනා අති ගෞරවාර ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ධම්මසරණ විහාරාධීශවර රාජකීය පණ්ඩිත නමකියන්ට අවසර නවතුණ්ඩි විජිතසිරියා විධාන නායක මාහිමියන් වහන්සේ ඇතුළු විහාරගණයේ ගරු කටයුතු වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසර සදැහැති පින්වත්නි ඉතාම වටිනා වාසනාවන්ත උතුම් ක්ෂණයක් අපේ ජීවිතයට මේ මුණ ගැහිච්ච වෙලාව පින්වත් අනුලා මෞතුමිය සිදු කරන ලද පින්වත් ආරාධනාවෙන් මේ උතුම් ස්ථානයේ සිදු කරන්ට යෙදෙන මේ ධර්මානුශාසනාව එතුමිය ප්‍රධානම පවුල්වල සෑම සියලු දෙනාට වගේම මේ උතුම් ධර්මශ්‍රවණය සඳහා පැමිණින් ඔබ හැම දෙනාටමත් සමස්ත ලෝකවාසී සත්වයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේ අවබෝධ කරගන්නට මේ උතුම් ධර්මානුශාසනානි සංස කුසලයක් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකල්පලක්ෂයක් මුළුල්ලෙහි තමන් වහන්සේ බෝධිසත්ව ජීවිතයේ සම්පූර්ණ කරන ලද මහා පාරමී කුසල් බෝධි සම්භාර මුදුන් පමුදවාගෙන එදා දඹදිව බුද්ධගයා ශුද්ධ භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි මූලෙහි වජ්‍රාසනේ මත වැඩ ඉඳගෙන වෙසක් පුර පසළොස්වක් පොහෝ දවසේදී අවබෝධ කොට වදාළ මේ උතුම් ගාම්භීර ධර්මය පින්වත්නි මහා ප්‍රඥාවෙන් මහා ඥානෝභාසයකින් අවබෝධ කළේ අවබෝධ කොට වදාළ තථාගත ශ්‍රී සද්ධර්මය තමන් වහන්සේ අනුපිළිවෙලින් සස්සති යවමින් තමන් වහන්සේගේ අවබෝධ ඥානය අවබෝධ ඥාන ධර්ම සම්පත්තිය ගැන එදා රුවන්ගේ වැටෙන අවස්ථාවේ තථාගතයන් වහන්සේ මෙනෙහි කරන වෙලාවේදී
මේ ආශ්චර්ය සම්පන්න ගාම්භීර ධර්මය ඍෂිසේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සර්වඥතා ඥානයට ස්පර්ශ වුණා සාදුකයන් මේ තරම් ගාම්භීර ධර්මයක් තමන් වහන්සේ ස්පර්ශ කරමින් මේ උතුම් ධර්ම සම්පත්තිය පිළිබඳව ධර්ම සතුට තථාගතයන් වහන්සේගේ බුදුහදර සන්තානෙහි මුළු බුදු හදවතම පින්වත්නි ස්පර්ශ වෙමින් පළවෙනි වතාවට නීලපීත ලෝහිතෝ දාත ප්‍රභාස්වර මාංජරීෂ්ඨ යන සවනගන බුද්ධ රශ්මි මාලාවන් බුද්ධ ශරීරයෙන් විදහපාමින් බුදු අසිරිය බුද්ධ රශ්මිය සවනගන බුද්ධ රශ්මි මාලාව බුදු කයින් විහිදෙන්නට වුණා කියලා සඳහන් වෙනවා බුදු කයින් බුදු රස් විහිදුණු පළවෙනි අවස්ථාව පින්වත්නි ඒ උතුම් අවස්ථාවයි තථාගතයන් වහන්සේ අවබෝධ කළ මේ ගාම්භීර ධර්මය මේ පුහුදුන් දෙවියන් සහිත ලෝකයාට අවබෝධ කරන්න මේ තරම් ගැඹුරු ධර්මයක් හැකියාව තියෙනවද කියලා තථාගතයන් වහන්සේ මෙනෙහි කළේ මේ කාරණේ ඇතැම් දේශකයන් වහන්සේලා සිහිපත් කරනවා භාග්‍යවතුන් වහන්සේ මන්දෝත්සාහී වුණා කියලා ඒ කියන්නේ මේ අවබෝධ කරපු මේ තරම් ගැඹුරු ධහමක් මේ පුරුදුන් ලෝකේ ජීවත් වෙන දෙවියන්ට මිනිස්යන්ට අනේ අවබෝධ කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියන අර්ථයෙන් උන්වහන්සේ පසුබට වුණා එහෙම නැත්නම් මන්දෝත්සාහී වුණා කියලා අදහසක් කියනවා ඒ තා වැරදි කාරණයක් කවදාවත් තථාගතයන් වහන්සේලා එවැනි සිතක් පහළ වෙන්නේ නැහැ පින්වත්නි. උන්වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේම තමන් වහන්සේලා අවබෝධ කරනු ලැබෙන ධර්මය මුළු මහත්තුන් ලෝකවාසී සත්වයන්ට අවබෝධ කරලීම සඳහා අනුශාසනා කිරීමටයි සාදු කියන්නේ. උන්වහන්සේ කල්පනා කළේ විතර්කයක් පහළ වුණේ මේ තරම් ගැඹුරු ධර්මයක් අවබෝධ කරන්න පිරිස ඉන්නවද කියන කාරණයයි. උන්වහන්සේ දෙවියන් සහිත ලෝකයා දුටුවේ විලක පිපුණු පිපෙමින් පවතින මලක පොහොට්ටුවක ස්වභාවයෙන් උපමාවක් උන්වහන්සේට දකින්න ලැබුණේ. විලක තියෙන මල් නෙළුමක් වේවා මානෙල් මලක් වෙන්න පුළුවන් සමහර මල් දියෙන් මඩෙන් ගුඩට ඇවිදිලා විලෙහිම ඉහළට ඇවිදින් විකසිත වීමේ අදහසින් මල පෝදින්ට බලාගෙන ඉන්න පොහොට්ටු දකින්න පුළුවන් තව කෙනෙකුට මඩේ එරිලා දියේ ගැලිලා උඩට නොයන තරම් මට්ටමේ පොහොට්ටු තියෙන්න පුළුවන් තවත් විටක ඒ විලෙන් සාමාන්‍ය තරම උඩට ඇවිදින් මල විකසිත වීමේ අදහසින් බලාපොරොත්තුෙන් ඉන්න පොහොට්ටු තියෙන්න පුළුවන් තවත් විටක ඒ පොහොට්ටු මල් පොහොට්ටු සියල්ල ජලයෙන් යට මඩේ ඇතුළෙම තැවරිලා තියෙන්න පුළුවන් මේ වාගේ උග්ගටිතඥ විපතිතඥ ඤෙය්‍ය පදපරම වශයෙන් අර දියෙන් මඩෙන් ගොඩට ඉහළට ඇවිදිලා සූර්ය පතනයත් සමග හිරු එළියත් සමග පූදින්ට බලාගෙන ඉන්න මහල් ඔහොට්ටුවක් වගේ ලෝතුරු තථාගත ධර්මයේ ශ්‍රවණය වෙනකොට ධර්මයේ ස්පර්ශ වෙනකොට සෞකලස් දුරු කරලා රහත් වෙන්න තරම් මහා පිනැති උග්ගටිතඥ විපතිතඥාදී
මහා නුවණ තියෙන පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා සාදු ගයන් ඒ වගේම නෙය්‍ය කියන පුද්ගලයොත් ඉන්නවා ජීවිත කාලයේ යම් කිසි ප්‍රතිපදාවකින් මේ ධර්මයේ දියුණු කරගෙන ගිහින් දන් දීලා සිල් රැකලා භාවනාදී වඩලා මේ ජීවිතේදීම කෙලෙස් නසලා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ඵල පිළිවෙලින් අමා නිවනටපත් වෙනු ලැබෙනවා සාදු කියන. ඒ වගේම තව පිරිසක් ඉන්න පුළුවන් පාද පරම. මේ ජීවිතේ කොයිතරම් ප්‍රතිපදාව දිනු කළත් මඟ ඵල මුණ ගැහෙන්නේ නැහැ ලැබෙන්නේ නැහැ. හැබැයි ඊතහාක් මන් ජීවිතයකදී මේ ජීවිතේ පුරණ සීලාදී ප්‍රතිපත්ති ගුණයන්හි ආනිසංසය කරන කොටගෙන මතුමතු ජීවිතවලදී කෙලෙස් ප්‍රහාණය කරලා අමා මහ නිවනටපත් වෙනු ලැබෙනවා සාධ්‍යයන්. තේසා තථාගතයන් වහන්සේ ඒ බව මනාවට දුටුවා. ඒ අනුව උන්වහන්සේ බුද්ධ ජීවමාන කාලීම සූවිසි අසංකීය ගණන් සත්වයන්ට මඟඵල අවබෝධ කරවා දී අමා මහ නිවනට පමුණුවා වදාලා. තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය ධර්ම සම්පත්තිය ජීවිතේ පදිංචි කරගත් කෝටි සීයක් තරම් රහතන් වහන්සේලා මිලිඳු රජුලුවන්ගේ කාලේ වැඩ හිටිය පින්වත්නි කෝටි සීයක් තරම් මහ පිරිසක් සාදු ගියා. ස්වර්ණමාලි මහා සෑයේ මහ පින්කමට 96 කෝටියක් රහතන් වහන්සේලා ස්වර්ණමාලි මහා සෑ මළුවට වැඩම කළා. සියඹලා කුල තරම් පුංචිවට ශරීර මවාගෙන සාදු ගියා. ඉතින් බලන්න පින්වත්නි මොනතරම් උග්‍රිතඥ විපදිතඥ නෙය්‍ය කියන පින් පිරී තිබුණු කුසල් උපදවාගෙන තිබුණු පාරමී ධර්ම මුදුන් පමුණුවාගෙන තිබුණු මහා පිනතියෝ මේ ශාසනයෙන් සැනසීම ලැබුවද. එනිසා මේ උතුම් අවස්ථාවේදී ඔබ අප හැම දෙනාගේම උතුම් අදහසත් එයමයි වෙන යම් කිසි ලාභක ලාභ ලෝභ කාමතාදී අදහසක් නෙමේ. දෙව්ලොව බඹලොව උපදින්ට අදහසකුත් නෙමේ. සංසාර දුකින් නිදහස් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේ අවබෝධ වේවා කියන අදහසයි. යුතුම් අදහස අපේ සන්තානි තින්ට ඕනි. යුතුම් අදහසින් අපේ ජීවිතය ගෙවන්ට ඕනි. ප්‍රතිපදාව ප්‍රගුණ කරන්නට ඕනේ. ජීවිතයේ අනුපීරි වලින් මේ පියවරවන් ජීවිතේ ඇති කරගන්නට ඕනි. සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට. සීල සමාධි ප්‍රඥා උපදවන්නට ඕනි. ජීවිතේ පවතින නානවිධ වූ ක්ලේශ ධර්මයන් අඳුනාගන්නට සතිපට්ඨානී යුක්ත වාසය කරන්න උත්සුක වෙන්න ඕනි. මේ හිත වෙලාගෙන වාසය කරන 1500කට අධික රාග දේශ මෝහ කියන ලාභක ධර්ම පාපක ධර්ම අකුසල ධර්ම කෙලෙස් ධර්ම අඳුනගෙන ඒ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය පිණිස වීරයවන්ත හිතක් ඇති කරගන්නට ඕනි. සතර සම්‍යප්පදන් වීරිය වඩන්නට ඕනි. බොජ්ජංග ධර්ම උපදව ගන්නට ඕනි. ඡන්ද චිත්ත විරිය වීමංස උපදව ගන්නට ඕනි. මේ විදිහට සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම තමන්ගේ ජීවිතයේ අනුපූර්ව පිළිවෙලකට අනුපූර්ව ප්‍රතිපදාවකට දිනු කර ගන්න ලැබේවා කියලා සාදු කියනවා. යදහසින් තමන්ගේ ජීවිතය ගැන වග විභාග වෙන්න ජීවිතය ගැන
වගකීමෙන් කටයුතු කරන්නට. එතකොට පින්වත්නි අපේ ජීවිතේ යම්කිසි අපේක්ෂිත තැනකට ගෙන යන්නට ආත්මార్థය දකින්ට ලබාගත් ජීවිතයේ අර්ථය දකින්ට ඒකාන්තයෙන් ප්‍රතිපදාව උපකාර වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පහදා වදාළා. සාදු කියන්න. දුක්ඛී ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදායේ ඥානං 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 කියලා කියන්නේ අවබෝධයයි. දුක්ඛී ඥාන දුක පිළිබඳ අවබෝධක් ඥානය. දුක්ඛ සමුදය ඥාන දුක හට ගැනීම පිළිබඳව පවතින දැනීම නුවණ අවබෝධක් ඥානය. දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛයාගේ නිමවීම නම් වූ අවබෝධේ ඒ අමා මහා නිවන අවබෝධ වීම. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥාන ඒ දුක් නිවන ආර්ය උත්තමයන් වහන්සේලා පිළිපන් ප්‍රතිපත්ති මාර්ගය පිළිබඳ වැටහෙන නුවණ මග්ගි ඥාන අරිය අට්ටංගිකෝ මග්ගු මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ වැටහීම මෙන්න මේ උතුම් අවබෝධ ඥානයේ පින්වත්නි අපේ ජීවිතවල යම් දවසක උපදවා ගත්තා නම් ඒ හිත උත්තම රහතන් වහන්සේගේ ක්‍රියාසිතක් බවට පත් වෙනවා. සාදු සාදු සාදු. එනිසා මේ උතුම් තැනට තමන්ගේ චිතසංතානය එකතු කරහන් යන්ට අනුපූර්ව ප්‍රතිපදාවක් අනුකුබ්බ කිරියා අනුකුබ්බ පටිපදා අනුපිළිවෙලක් අනුපිළිවෙලක් ඇති වැඩපිළිවෙලක් තමන්ගේ ජීවිතය ඇති කර ගන්නට ඕනේ. පිළිවෙලක් නැති ගමන අපිළිවෙලයි. ලෞකික වෙන්න පුළුවන් ආධ්‍යාත්මික වෙන්න පුළුවන්. අනුපිළිවෙලකට දියුණු කරගෙන යන්න ඕනේ. අනුපූර්ව ප්‍රතිපදා අනුකුබ ප්‍රතිපදා මේ ප්‍රතිපත්තිය බොහෝම පිළිවෙලකට තමයි පවත්වාගෙන යන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ විසින් පහදා දේශනා කොට වදාළි මහණෙනි තණ්හාව යම් සන්තානයක හිතක තියෙනවා නම් මම දේශනා කරනවා ඒ තණ්හාව තියෙන හිතට නිවීමක් නැහැ සැනසීමක් නැහැ. යම් සිතක තණ්හාව අඳුන ගන්නවා නම් ඒ තණ්හාව අඳුනාගෙන ප්‍රහාණය පිණිස උත්සාහවත් වෙනවා නම් අන්නේ හිතට නිවීම සාක්ෂාත් කර ගන්නට පුළුවනි. සාදු කියන්න. යම් සිතක ද්වේෂය පවතිනවා නම් ඒ ද්වේෂ සිතේ සැනසීමක් නිවීමක් නැහැ. යම් දවසක ඒ ද්වේෂ සිත ප්‍රහාණය පිණිස උත්සාහවත් වෙනවා නම් අනුපූර්ව පිළිවෙලකින් ඒ ද්වේෂය ප්‍රහාණය කිරීමට උත්සාහවත් වෙනවා නම් කටයුතු කරනවා නම් ආන් ඒ සිත ඇති ඒ පුද්ගලයා අමා නිවන ස්පර්ශ කර ගන්නට උත්සාහවත් වන කෙනෙක්. බලන්න යම් සිතක මුලාව මෝහය මම මගේ මමායනේ දුරු කර ගන්නට උත්සාහවත් වෙන හිතක් නම් ඒ අමා මහ නිවන අවබෝධ කර ගැනීමටම ඒ උපකාර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. සාදු කියන්නේ පින්වත්නි රාග දේශ මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් තමන්ගේ හිතෙන් බැහැර වෙන්න තරමට තමයි හිතේ සැනසීම පවතින්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් වූ ප්‍රතිපත්තිය උතුම් වූ ප්‍රතිපදාව අපේ ජීවිතයේ අපේ ශක්ති ප්‍රමාණයෙන් තමයි අනුගමනය කරන්නේ.
එක එක සත්වයන්ගේ సంతානවල ස්වභාවය ප්‍රමාණය දැනීම වැටහීම ඒ ඒ ආකාරයි එක ආකාර නෑ නානාකාරයි ලෝකේ ගත්තාම විද්‍යාඥ කියනවා ගෝලාකාරයි කියලා ලෝකේ කොයි වගේද ගෝලාකාරයි කියලා කියනවා අහලා තියෙනවා නේද අහලා තියෙනවා ලෝකයේ වෙච්ච මේ භෞතිකයක් එක ආකාරයි ගෝලාකාර නිසා ගෝලාකාර හැර තව විටක වෘතා තව විටක චතුස්රාකාරය හෝ වෙන ආකාරයක් නැහැ ගෝලාකාරයි නමුත් මේ සිත ඇති අපේ හිත ඒකාකාරද බොහෝ ආකාරද විවිධාකාරද විවිධාකාරයි අපේ හිත විවිධාකාරයි අපි ජීවත් වෙන මේ ශීරපතේ නොහොත් පෘථුවිය ගෝලාකාරයි එහෙනම් පින්වත්නි අපේ සිත තමයි මෙතන සංකීර්ණම කාරණය ධර්මතාවය විශ්වය ගැන හොයන එක ඉතා පහසුයි හිත ගැන සොයන එක ඊට වඩාම දුෂ්කරයි ලෝකයේ ලෝකයේ කියන කාරණයේදී භාග්‍යවතුන් වහන්සේ අරත දක්වනවා ලුච්ඡති පලුච්ඡති इति ලෝකං කැඩෙන බිඳෙන සිඳෙන ගතියෙන් යමක් යුක්ත නම් මහණෙනි ලෝකය කියලා කියන්නේ එයටයි ඒ ලෝකය කියන්නේ මොකද්ද කැඩෙන බිඳෙන සිඳෙන නැසෙන වෙනසෙන දෙයට යමක් කැඩෙනවා නම් යමක් බිඳෙනවා නම් යමක් සිඳෙනවා නම් ලෝකය කියලා කියනවා නම් මේ ලෝකය කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති විනාශ වෙන්නේ නැති යමක් මේ ලෝකයේ තියනවාද තියනවාද එහෙම දෙයක් තියෙන්න පුළුවන්ද එහෙම දෙයක් දැන් භෞතික ලෝකයේ ගත්තාම මනුස්ස කය ප්‍රධානයි සත්ත්ව ලෝකයේ උතුම්ම කය තියෙන්නේ කාටද මිනිස්යාගේ කය මනුස්ස කය එහෙනම් මේ මනුස්ස කය කැඩෙනවද ඔව් කැඩෙනවා බිඳෙනවද එහෙමයි බිඳෙනවා සිඳෙනවද ඔව් සිඳිලා යනවා අවසානයේදී අලු ගොඩක් බවට පත් වෙලා ඒ අලු පවා විසිරීමට පත් වෙනවා එහෙනම් මේ ජීවිතයේ ඉන්ද්‍රිය සහිත මේ අපේ කයත් ඒ වගේම මේ හිතක් ඡනයක් පාසාම කැඩෙනවා බිඳෙනවා සිඳෙනවා නිරුද්ධ භාවයට පත් වෙනවා එහෙනම් මේ සිත කය දෙක මොකද තත්වය කැඩී යන බැවින් බිඳී යන බැවින් සිඳී යන බැවින් ලෝකයක්මයි එහෙනම් අපේ ජීවිතේ මොන වගේ එකක්ද ලෝකයක් මේ ලෝකයට කියනවා පංචස්කන්ධ ලෝකය කියලා මොකද්ද මේ ලෝකයට කියන්නේ පංචස්කන්ධ ලෝකය සාදු කියන්නේ මේ පංචස්කන්ධ ලෝකය පින්වත්නි ගැට ගහලා තියෙනවා ලනු කොටවල් පහකින් බරපතල් විදියට ගැට ගහලා තියෙන්නේ ආය ලියා ගන්න ලිහිසිද ලියා ගන්න මොන විදිහින්වත් බෑ ලියා ගන්න නොයෙක් උපක්‍රම යොදනවා ඒ යොදන උපක්‍රමයේම ඒ උපාදානයට අහු වෙලා තවත් නූල් බෝලයම නුනාටත් වැඩි සංකීර්ණ වෙලා ගැට ගහලා යනවා මේ පංචවිද උපාදානස් හන්ද රහන් පටවල් පහකින් ගැට ගහලා තියෙන මෙන්න මේ කාරණා පහ ලියා ගන්න පන්සලට එනවා අරන්නිට එනවා අසපුවට එනවා බන කියන බන පොලකට එනවා දන් දෙන්න එනවා සීලුත් සමාදන් වෙනවා භාවනාත් වඩනවා අප්‍රමාණ විහිසක අපි දරනවා හැබැයි පින්වත්නි සමහර අවස්ථාවල අපි ඒ රහන් පටවල් පහ
ලියහගන්නට උපාදානස්කන්ධ පහ ලියහගන්නට බැරුව තව තවත් අවුලින් අවුලට පත් වෙනවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විචිතයේ ජටං ජටං ගැටලු අවුල් අන්තෝ ජටා ඇතුළත් ගැට බහි ජටා පිටතත් ගැට අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා ඇතුළත් පිටත් දෙකම අවුලෙන් අවුලට පත් කරගෙන ඉන්නවා ගැට ගහගෙන කවුද මේ අසරණ සත්වයා කෝ ඉමං විජතයේ ජටං කෝ ඉමං කවුරුන් විසින් විජතයේ මේ ගැටය ලෙහාවිද කියලා ධර්මයේ සඳහන් සාදු කියන එහෙනම් මේ ජීවිතයේ ගැට ගහන තියෙන ප්‍රධානම මූල ද්‍රව්‍ය පහ රූපස්කන්ධය නම් වූ මූල ද්‍රව්‍ය රූපස්කන්ධය කියන මූල ද්‍රව්‍ය ඊළඟට වේදනාස්කන්ධය කියන මූල ද්‍රව්‍ය සංඥා කියන මූල ද්‍රව්‍ය සංඥාස්කන්ධය ඊළඟට සංඛාරස්කන්ධය නම් වූ මූල ද්‍රව්‍ය විඥානස්කන්ධය නම් වූ පදාර්ථය කියන්ට රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංඛාරස්කන්ධය විඥානස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර විඥාන සාධු රූපස්කන්ධය කාටද තියෙන්නේ තමන්ට වේදනාස්කන්ධය තියෙන්නේ කාටද ඒකත් තමන්ටමයි සංඥාස්කන්ධය තියෙන්නේ ඒකත් එහෙමයි චේතන සංකාර වශයෙන් ඒකත් එහෙමයි විඥානස්කන්ධයත් එහෙමයි මේ ස්කන්ධ කාටද තියෙන්නේ අපටම තමයි මේ ස්කන්ධ තියෙන්නේ අපටමයි සම්මුතියෙන් මම කියලා කියනවා තමන් සම්මුති සත්‍යය සම්මුතියෙන් ගැලවෙන්න අපට පුළුවන් කමක් නැහැ මේ ලෝක ජීවත් වෙන තුරු රහතන් වහන්සේ පවා සම්මුතියට ගරු කරනවා සම්මුතිය මේ ලෝකේ භාවිත කරනවා ඒ නිසා රහතන් වහන්සේටත් නාම සම්මුති දෙන්නේ නේද සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා මෞද්ගල්‍යාන මහ රහතන් වහන්සේ නේද බුදුරජාණන් වහන්සේ පවා සම්මුතියට ගරු කරන්නේ නැද්ද? ගරු කරනවා. සමහරක් ඒ වුණාට සම්මුතියට ගරු කරන්නේ නැති උදවියද මේ ලෝකේ ඉන්න බැරිද? පුළුවන්. සමහර වෙලාවට ඒ අයගේ තියෙන බලවත් අවිද්‍යාව නිසා. එනම් මේ සම්මුති ලෝකයේ අපට තියෙන මේ රූපස්කන්ධය ආකාර 28කින් පෙන්නන අට විසි රූපය කියලා සතර මහා ධාතුන්ගෙන් පටන් අරගෙන එතන මේ අට විසි රූපයට ඇතුළත් නොවන රූපයක් මේ තුන් ලෝකේ තව තියෙද කොහෙවත් නැහැ පින්වත් මේ ලෝකේ රූප කියලා තියෙනවනම් මේ ඕස්ට්‍රේලියාවේ රූපත් අමරිකාවේ රූපත් ලංකාවේ රූපත් මැදපෙරදිග වෙන ඒ රූපත් දිව්‍ය ලෝකේ රූපත් රූපේ ඇති බමතලයේ හිතින් රූපත් ආදී මේ ඔක්කොම ටික කොහෙටද ඇවිත් එන්නේ රූපය කියන ගොඩට මේ රූප කියලා කියන්නේ වර්ණ රූපේ රුප්පණය කරලා ඇදලා ගන්න බැවින් රූප නම් වෙනවා වර්ණ රූපය ඇදලා ගන්න ශක්ති විශේෂයට කියන රූප කියලා දැන් මේ ඇහැට පේන්නේ මොනවද අපිට ඇහැට පේන්නේ වර්ණය රූපයක් කියලා අපි සම්මුතියක් දෙනවා ඊළඟට මේ වර්ණයට අපි නාමාවලියක් දෙනවා නිල් පාට රතු පාට කොළ පාට කළු පාට තැඹිලි පාට ආදී නාම සම්මුතියක් දෙනවා ඔබේ හිසකෙස් මොන පාටද ඔබේ හිසකෙස් තරුණ කාලයේදී කළු පාටයි මහලු කාලයේදී සුදු පාටයි
තවත් පිටකදී දුඹුරු පාටයි තවත් පිටකදී පාට පාටයි වෙන්නත් පුළුවන් එමත් වෙන්න පුළුවන් කොහොම වුණත් සම්මුතියෙන් බැලුවොත් තරුණ කාලේදී ළමා කාලේදී කළු පාටයි ඉතින් වර්ණයට අපි දීලා තියෙනවා මොකද්ද සම්මුතිය කාක කළු පාට ඔය කළු පාට කියන වර්ණයට මුලින්ම දීලා තිබුණේ රතු පාටයි කියලා නම් අපි මොකද්ද කතා කරන්නේ හිසකෙස් මොන පාට කියලාද රතු පාටයි කියලා නේද ඔව් ඔබේ දත් කළු පාටද සුදු පාටද සුදු පාටයි ඒ කොහොමද දන්නේ කොහොමද අපි දන්නේ සුදු පාටයි කියලා කතා බහ කරන්න පුළුවන් බහ තෝරන්න පුළුවන් කාලෙදී අහන්න දකින්න ලැබුණේ සුදු පාටයි කියලා සම්මුතියක් දීලා බැරි වෙලාවත් නිල් පාටයි කියලා තිබුණා මොකද වෙන්නේ දත් එහෙනම් නිල් පාටයි අපේ ලේ රතු පාටයි ඒ කොහොමද අපි දැනගත්තේ දැන් අනුල නෝනා හොඳට දන්නවා හේදිතුමියක් නිසා හේදියක් නිසා රතු පාටයි නේ අපේ මේ දොස්තර මහත්තය එහෙමත් දන්නවා විජයන්ත මහත්තය රතු පාට හැර වෙන පාටක ලේ හිමි දැකලා තියෙනවද දැන් දොස්තර මහත්තුරු දන්නවනේ එහෙම කොළ පාට ලේ හිමි දැකලා තියෙනවද දන්න තරමින් නම් දැකලා නෑ. ඒතුට එහෙනම් අපි මේ පාට 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 වශයෙන් සම්මුති පැනවීම ලෝකේ තියෙනවා. සාදු කියන්න. බුදුරජාණන් වහන්සේ මේ පැනවීම ගරු කරන්න කිව්වා. පැනවීම ගරු කරන්න කිව්වා. ඒ මොකද මේ ලෝකේ ජීවත් වෙනකොට කටයුතු කරගන්න පහසුව පිණිස දැන් ජීවත් වීමේ පහසුව පිණිස සම්මුති සත්‍යයට ගරුකට යුතුයද නැද්ද ගරු කරන්නට ඕනේ අපි ගරු කරනවද ඔව් බොහොම ඉහලින් අපි ඒ ගරු කරනවා ඒ වගේම අපි රුචි අරුචිකම් ඒ සඳහා වෙන් කරගන්නවා සමහර උදවිය කැමති රතු පාට ඇඳුම් අඳින්න සමහර අය කැමති සුදු පාට අඳින්න සමහර අය කැමති පාට පාටේ වඳින්න සමහර අය කැමති බාගෙට අඳින්න නේද ඇඳුම් බාගෙට අඳින්නත් කැමති අය ඉන්නවා සමහර අය කැමති පුරෝණක් වගේ එකක් අඳින්න නේද සමහර අය කැමති ඇඳුම් නැතුව ඉන්නත් කැමති නිගන්ටු එහෙම ඉන්දියාවට ගියාම නේද එහෙම එක එක්කෙනාගේ ඒ රුචි අරුචිකම් සම්මුතිය මත ගරු කරලා කටයුතු කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පාදා දේශනාකට වදාළ මේ ලෝකේ සත්‍ය දෙකක් තියෙනවා. සම්මුති සත්‍ය එක, පරමාර්ථ සත්‍ය අනිත් එක. මොකක්ද මේ සත්‍ය දෙක? සම්මුති සත්‍යයයි පරමාර්ථ සත්‍යයයි. සම්මුති සත්‍ය කියලා කියන්නේ අර කියපු ලෝක විවාහාරය. වෝහාර දේශනාව කියලා කියනවා. මොකක්ද ඒට කියන්නේ? වෝහාර දේශනාව. අනිත් දේශනාව පරමත්ත දේශනාව. ඒ කියන්නේ පරමාර්ථ දේශනාව. ලෝකේ යථාර්ථය දේශනා කිරීම. එහෙනම් ලෝකේ යථාර්ථයේ සම්මුතිය කියන්නේ නෑ. ලෝකේ යථාර්ථයේ සම්මුතිය නෙවෙයි. ලෝකේ යථාර්ථයේ සම්මුතිය බිඳගෙන ඇත්ත ඇති හැටියෙන් අවබෝධයටපත් වෙන සත්‍යයයි සාදු කියන්නේ. එනම් මේ සත්‍ය දෙකම ගරුකට යුතුයි. ඒකෙන් අපට ගැටලුවක් එහෙම තියනවාද? තියෙන්න පුළුවන්ද? තියෙන්න පුළුවන්. තියෙනවනම් නොහැටවීම නිසායි. ඒ කෙටියෙන් සරලව කිවහොත් මෙලෝකී ගහකොළ සතාසී උපාවා ආදී අපි නම් ගොත්වලින් අඳුන්වන වස්තු සම්පත් තියෙන ආහාර පාන ආදී ඒ සම්මුතිය පරමහරද වශයෙන් ගත්තාම අති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහරු අටි අටි මිජ්ජාදී වශයෙන් 32 සඳහන් කළ තියෙන
සම්මුති නාම 32ක් තියෙනවා මේ කය පිළිබඳ. පරමාර්ථයෙන් ගන්නවා මේ 32 පාඨවි මෙච්චරක් තියෙනවා. තේජෝ මෙච්චරක් තියෙනවා. වායෝ මෙච්චරක් තියෙනවා. නේද? ආපෝ මෙච්චරක් තියෙනවා. අන්න ඒ ධර්ම ටික තමයි පරමාර්ථයට වැටෙන්නේ. පාඨවි ආපෝ තේජෝ වායෝ. පාඨවි කියන්නේ තද ගතියෙන් යුක්ත ඝනදී ඝන ද්‍රව්‍ය. එන අපේ කයෙහි තියෙන පාඨවි ධාතු මොනවාද? අස්ති, නියපොතු, හිසකෙස්, දත්ඇට ආදී තියෙනවනේ. ඒවත් බොහොම ගොරෝසුයි. ඝනයි. ඒවට කියන මොනවද? ඒවට කියන පාඨවි ධාතුව කියලා. ඊළඟ ආපෝ ධාතුව කියලා කියන්නේ වැගිරෙන ස්වභාවයෙන් යුක්ත තෙතමනයෙන් යුක්ත ද්‍රව්‍ය වලට අපේ ශරීරයව නැද්ද? දැන් මම බණ දේශනාව ආරම්භ කරනකොට මගේ උගුරේ සෙම ගතිය පැටලෙවුණා. මොකද්දලා දින්තන? ආපෝ ධාතුව උස්සන්න වුණා. ආපෝ ධාතුව උස්සන්න වුණා. ආපෝ ධාතුව කියලා කියන්නේ වැගිරෙන දේ සෙම කෙල සෝටු ආදී දේ. තේජෝ කියලා කියන්නේ ඌෂ්ණ ගතිය, ඌෂ්ණ ස්වභාවය. එන මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙනවා ශාරීරික උෂ්ණත්වයක්. නේද? ශාරීරික උෂ්ණත්වය නැති වුණාම මොකද අපි කියන්නේ? මලා කියනවා, මැරුණයි කියනවා නේද? වාකරි කියනවා ජීවිතේ නැති වුණා කියලා. එන ශරීරයේ තියෙන උෂ්ණත්වයක් ඒ කොටස් කිහිපයකට දක්වලා තියෙනවා. එයින් සලකාගමු කුසේ උෂ්ණත්වයක් ඇති වෙනවා. ආහාර ආදී ජීර්ණයේ සඳහා දැවීම සඳහා බලන්න කොයිතරම් විද්‍යාත්මකද කියලානේ. එතකොට ඌෂ්ණ ගතිය ජීවිත ඉන්ද්‍රිය පැවැත්වීමට අවශ්‍ය කරන ඌෂ්ණය. ඒකට කියන තේජෝ ධාතුව කියලා ඌෂ්ණ ගතියට. ආපෝ ධාතුව කියලා කියන වැගිරෙන ස්වභාවයෙන් යුක්ත දෑ ධර්මතා. ඊළඟට වායුව කියලා කියන්නේ මොකද්ද? වායුව කියලා කියන්නේ සැලෙන ස්වභාවයෙන් යුක්ත ධර්මතාවය. සැලෙන ස්වභාවයෙන් යුක්තයි. දැන් අපේ ශරීරෙහි නොයෙක් නොයෙක් විදිහේ රසායනික ක්‍රියාවලියන් ඇති කිරීම සඳහා ජීව විද්‍යාත්මකව මේ සැලෙන ස්වභාවය, එහෙම නැත්නම් චලන ස්වභාවය ඇති කරන ධර්මතා පහක් තියෙනවා. ඒකට කියනවා පංචවිධ වායෝ ධාතුව කියලා. වායෝ ධාතුව. උද්දංගම වායෝ ධාතුව. මොකද පළවෙනි එක? උද්දංගම වායෝ ධාතුව. අදෝගම වායෝ ධාතුව. අදෝගම වායෝ ධාතුව. කුච්චිස වායෝ ධාතුව. අංග මංගානුසාරි වායෝ ධාතුව. ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව. සාදු කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ වායෝ ධාතුව එහෙමනේ. උද්දංගම වායෝ ධාතුව කියන්නේ කුසේ හිට උගුර දක්වා ඉහළට එන වායෝ ධාතුව. එහෙම නැද්ද? අපට දවකාර එහෙම එනකොට වැඩ කරන්නේ බොහෝ වෙලාවට ඒ වායෝ ධාතුව. අදෝගම වායෝ ධාතුව කියන්නේ පහළට ගමන් කරන වායෝ ධාතුව. කුච්චිස වායෝ ධාතුව කොටස්ස කුසෙහි හට ගන්න වායෝ ධාතුව ආහාර ධාන්‍ය ආදී බාහිර කෘත්‍යයන් සඳහා. අංග මංගානුසාරී වායෝ ධාතුව ශෛලිය වශයෙන් අවශ්‍ය කරන වායෝ ධාතුවත් මේ රුධිරය ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන වායෝ ධාතුව කයාභ්‍යන්තරේ. බලන්න කොච්චර ජීව විද්‍යාත්මක කාරණාද නේද? සාදු කියන්න. භාග්‍යවතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ මේ ජීව විද්‍යාත්මක කාරණාව පෙන්වන ලස්සන නේද?
ආයේ එහෙම නෙවෙයි කියන්න පුළුවන් ජීව විද්‍යාඥයෙක් ලෝකේ ඉන්නවද? ඇත්ත නෑ පින්වත්නි. ඊළඟට ආස්වාස ප්‍රස්වාස වායුව කියන එක කය ඇතුළට ගන්න කයින් පිට කරන ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් කියන ඒ වායුව ධාතු. ඉතින් මෙන්න මේ වායෝ ධාතු පහ තථාගතයන් වහන්සේ අනුදැන වදාළා. ඉතින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා ධාතු මේ ජීවිතය තුළ පවතිනවා. ඒව ඇත්තද බොරුද? පරම සත්‍යයි. අන්න පරමාර්ථ වශයෙන් සාදු කියන්නේ. එනම් මේ ජීවිතයේ මේ කය මේ නාම සම්මුතිය දීලා තියෙන ඔබ අපේ තත්වයේ හඳුන්වන්නේ පරමාර්ථයෙන් කොහොමද? පඨවි ධාතුවක්, පඨවි ධාතුවක්, පඨවි ධාතුවක්. ආපෝ ධාතුවක්, ආපෝ ධාතුවක්, වායෝ ධාතුවක්, තේජෝ ධාතුවක්. හැබැයි අපි කියනවාද පාසලට ඇතුළත් කරනකොට නම මොකක්ද? පඨවි ධාතුවකි. මේ තේජෝ ධාතුවකි. මේ වායෝ ධාතුවකි කියලා කියනවාද? රෝහලට ඇතුල් කළ රෝගියාගේ නම මොකක්ද? මේ පඨවි ගොඩක් ඇවිල්ලා ඉන්නේ කියලා කියනවාද? ඉතින් එහෙමනේ කියන්න ඕනේ නැන්නේ. එහෙම කියනවාද? නෑ, එහෙම කියන්නේ නැත්තේ ඇයි? පරමාර්ථයයි සම්මුතියයි පටලව ගත්තොත් ජීවිතේ පවත්වන්න පුළුවන් කමක් නෑ. එහෙම වුණා අපේ හාමුදුරු කෙනෙක්ට බෙහෙත් ගන්න ගිහිල්ලා. සායනයකට ගියා, හෘද රෝග සායනයට. කොහෙටද ගියේ? වැඩි හෘද රෝග සායනයට ගියා. වැඩියා. වෛද්‍යවරයා නම අහනවා. නමක් නෑ. නම් මොකද්ද මේ ස්වාමීන් වහන්සේගේ? නමක් නෑ මහත්තයා. නමක් නෑ. ඇයි නමක් දැම්මේ නැද්ද? නෑ, නමක් නෑ. ආ හොඳයි, කමක් නෑ. ඉතින් වයසයිනේ, අමතකද දන්නේ නෑ කියලා හිතලා. හොඳයි, වයස කීයද? වයසකුත් නෑ. දැන් නම නම් අමතකයි, වයසත් දැන් ප්‍රශ්නයක්. එහෙනම් හාමුදුරනේ අනුමාන වයසක් දාන්න ඇතුළත් කරන්න එපා රෝහලට. නෑ නෑ, එපා, වයසත් නෑ. දැන් නමක් නෑ, වයසත් නෑ. දොස්තර මහත්තයලට එහෙම රෝගී එහෙම හම්බෙලා නැතිව ඇති. හම්බෙලා නෑ නේද? එහෙම රෝගී හම්බෙලා තියෙනවද? නෑ. ආ හොඳයි, කමක් නෑ. එහෙනම් හාමුදුරනි මේ වැඩ ඉන්න ස්ථානයේ ගමේ නම් එහෙම හිකුත් නෑ. දැන් මොකද තත්ත්වය? නමත් නෑ, ගමත් නෑ, වයසත් නෑ. බාරකාරයෙක් ඉන්නවද? නෑ, එහෙම කෙනෙකුත් නෑ, එහෙම එකකුත් නෑ. ආ හොඳයි, බොහොම හොඳයි. කතා කළා එතන හිටපු සේවක මහත්මියෙකුට, හෝ මහත්මියකට, මේ ස්වාමින් වහන්සේට වැරදි සායනයකට ඇවිදින් තියෙන්නේ. අර මානසික සායනයට මේ ස්වාමින් වහන්සේ වඩා මඟකට කිව්වා. මානසික රෝගීන් බලන සායනයට. ලෙඩේ මොකද්ද? හෘද රෝගය. අන්තිමට සැපත්ුනේ කොහෙටද? මානසික රෝහලට. අන්න තත්ත්වය. ඒ හාමුදුරු මානසික රෝගී කියම නෙවෙයි. මොකද වුනේ? පරමාර්ථයයි සම්මුතියයි පටලව ගත්තා. ඉතින් මේ ලෝකේ ඉන්න හැම මිනිස්සයම පරමාර්ථය දන්නවද? චේතං චේතසිකං රූපං නිබ්බානං චිත්තචෛසික රූප නිර්වාණ ඉගෙනගෙන තියෙනවද? නැහැ. ඒ නිසා ලෝකේ කටයුතු කරන්න සම්මුතියෙන් උපදෙස් දුන්නා, ජීවිතය අවබෝධ කරන්න පරමාර්ථයෙන් උපදෙස් දුන්නා. එහෙනම් අවබෝධයේ පිණිස තියෙන ධර්මය සම්මුති ලෝකේ කටයුතු කරනකොට පින්වත්නි පටලව ගන්න හොඳ නැහැ නේද? දැන් මේ පෙරේද මගේ ජන්මදිනය තිබුණා 7 වෙනිදා. එක උපාසක මාතාවක් කැවිදින් වන්දනා කරලා, ස්වාමීනි සුබ උපන්දිනයක්ම වේවා කියලා මට වන්දනා කළා. මා ඉදිරියේ වයසක අම්ම කෙනෙක්. එතනම වුණ තවත් අම්ම කෙනෙක්. ඒ අම්මා ඒ ඉවරණත් එක්කම මම නම් ඔබ වහන්සේට සුබ උපන්දිනයක් වේවා කියලා පතන්නේ කිව්වා. මම ඔබ වහන්සේට
සුබෝපන් දිනයක් නොවේවා කියලා පතනවායි කිව්වා. මොකද එතන උනේ? අර හාමුදුරුවන්ට වෙච්චි වැඩේ වගේ. දැන් අරාම බලමු මේ මොකද්ද කියලා. දැන් දෙන්න කතා බහ කර කර උන්නා දැන් තරහක් නම් කතා නොකර හිටින්න බෑ යාළුවෝදින හිනා වෙවි උන්නා එනකොට. එකාම කෙනෙක් කියන සුබෝපන් දිනයක් කියව අනිත් එක්කිනා කියනවා ඔබ වහන්සේ සුබෝපන් දිනයක් නොවේවා කියලා. හොඳයි ඉතින් මම ඒකත් හොඳයි කියලා මම එතන පුටුවෙන් වහඩි වුණා. බැලින්නම් අරාම පරමාර්ථයෙන් පතලා තියෙන්නේ සෙත. අරාම පතලා තියෙන්නේ සම්මුතියෙන් දෙකම හරිනේ. දෙකම හරි. නමුත් තැන වැරදි. තැන වැරදි අර්ථය හරි. මගුල් ගෙදර ගිහිල්ලා අනිත්‍යවත සංඛාරා කියලා හරියනවද? නෑ. හාමුදුරු කෙනෙක් හිටියා බුද්ධ කාලේ උදායි කියලා. නම මොකද්ද? උදායි. මලගෙවල් වල ගිහින් කියනවා භවතු සබ්බ මංගලං මගුල් බණ කියනවා. ඔය ගිහින්ද මගුල් බණ කියන්නේ? මලගෙවල් වල ගිහින්. මලගෙවල් වල ගිහින් මගුල් බණ කියනවා. මගුල් ගෙවල් වල ගිහින් අනිත්‍යවද සංඛාරා කියනවා. මොකද වෙන්නේ නැත්තේ? වෙන්න තියෙන ටික වෙන්නේ නැති. අන්න බලන්න තත්ත්වේ කාලේ තිටියේ වගේ තත්ත්ව. ඒ පාර බුදුන් වහන්සේ පැනව මගුල් ගෙදරදි මගුල් බණ, මල ගෙදරදි මල බණ. ඒ නිසා මේ භික්ෂුව බණ කියනකොට සතර බණවරවත් හොඳට ඉගෙනගෙන ගුරු ඇසුරේ අවුරුදු පහක්වත් උපසම්පන්න වෙලා ධර්ම විනී ඉගෙනගෙන ව්‍යක්ත ප්‍රතිඵල භික්ෂුවක් වුණායින් පස්සේ ගිහින් බණ දිසන්න කියලා කිව්වා. දැන් අද ලෝකයේ හා බලනකොට මගුල් ගෙදර ගිහිල්ලා අනිත්‍යවද සංඛාරා කියන ඇත්තෝ ඉන්නවා. ඉතින් එහෙනම් අර උදාය හාමුදුරුන්ගේ ගෝලියෝ වාගේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මය අපි අල්ල ගන්න ඕනේ කොතනින්ද? හරි තැනින් අල්ල ගන්නට ඕනි. සර්පයාගේ බෙල්ලෙන් කඳින් බඩින් වලිගෙන් ධර්ම සර්පයෙක් අල්ලනකොට අල්ලන තැන් කිහිපයක් තියෙනවා මිනිස්සු දන්න හැටියට. සමහරක් අය වලිගෙන් අල්ලනවා. සමහරක් අය කඳ මැදින් අල්ලනවා. තව කෙනෙක් හරියට බෙල්ල මුලින් අල්ල ගන්නවා. කොහෙන්ද අල්ලන්න ඕනේ හරියට? බෙල්ල මුලින් අල්ල ගන්න ඕනේ. මුලින් අල්ල ගන්න ඕනේ. වලිගෙන් ඇල්ලුවොත් අනිත් පැත්ත හැරිලා තමන්ටම දෂ්ට කරනවා. කවුද දෂ්ට කරගත්තේ? කාගේ උමනාවටද? තමන්ගේ උමනාවටමයි. බඩවැදින් අල්ල ගන්න අපෝ බිල්ල ළඟට යන්න බයයි කියලා. මොකද වෙන්නේ? හැරිච්ච ගමම දෂ්ට කරනවා. අමාරුවෙන් හරි බෙල්ල මුලින් අල්ල ගන්නවා. මොකද වෙන්නේ? හොලවන්න පුළුවන් කමක් නැහැ. නං මේ ධර්මයේ කොහෙන්ද අල්ල ගන්න ඕනේ? බෙල්ල මුලින්ද බණ කියන අයගේ? දැන් අපි බෙල්ල මුලින් අල්ල ගන්න ඊගාවට. අපි බෙල්ල මුලින් එහෙම අල්ලන්න එපා. මගේ නම් බෙල්ල එච්චර දිග නැහැ කොටයි. අපි හල්ල ගන්න ඕනේ ධර්මයේහි මුලින්. අලගද්දූපම පරියාය කියලා තියෙනවා. අලගද්දූපම පරියාය කියන්නේ මොකද්ද? අර කියපු නොමනා තැන්වලින් ධර්මයේ අල්ලගෙන වාසය කරනවා. සර්පයාගේ නොමනා තැනින් ඇල්ලුවම තමන්ට දෂ්ට කරලා තමා විනාශ වෙනවා වගේ ධර්මයේ තැනින් කොණින් අල්ලගත්ත භික්ෂුව වේවා ගිහි පිංගතා වේවා අර ධර්මයෙන්ම තමන්ට තමන්ගේ ජීවිතය අනර්ථයට පත් වෙනව. වැරදි කොනෙන් ධර්මය අල්ලගෙන තියෙන සාදු කියන හොඳම වැඩේ සාදු කියන නේද? ඒකටද සාදු කිව්වේ? නෑ, පිළිගන්න. නැවත වාරයක් සාදු කියන. එතකොට තව තියෙනවා භාණ්ඩාගාරික පරියාප්තිය කියලා. ඒ රහත් බවට පත් වෙච්ච රහතන් වහන්සේලා ත්‍රිපිටක ධර්මයේ නැවත ඉගෙන ගන්නවා. කුමක් පිණිසද? මේ ධර්මයේ භාණ්ඩාගාරගත කිරීමට. ඒ කියන්නේ ගෝලයන්ට උගන්වලා ඉස්සරහට ධර්මයේ අරගෙන යාම සඳහා සාදු කියන්නේ. බලන්න තත්ත්වේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මය තරම් හරියට අල්ලගත්තොත් අපේ ජීවිතේ සනසවන තවත් ධර්මතාවයක් මේ තුන් ලෝක ධාතුවේ ඇත්තේ නැහැ. සාදු සාදු කොච්චර යහපත්ද? එනිසා සම්මුතිය සම්මුති වශයෙන් අල්ලගන්න, පරමාර්ථය පරමාර්ථ වශයෙන් අල්ලගන්න.
එතකොට අපිට පෞල් ජීවිතය අවුල් වෙයිද නැහැ සමහර අය කියනවානේ හාමුදුරුවනේ හරියට ධර්මය රැක ගන්නවා නම් ගිහි ගෙදර ඉන්න බෑ හරි අමාරුයි කියලා ඒක මම පිළිගන්නේ නැහැ ගිහි ගෙදරත් ධර්මය රැකගෙන තමන්ට පංචශීලය රැකගෙන තමන්ගේ ගමන යන්න කිසිම බාධාවක් නැහැ තමන් බාධා නොකරගත්තු මිසක නේද කෝටි 7ක් එදා ජීවත් වෙච්ච සැවතී පංකෝටියක්ම මාර්ගඵලලාභී ගෘහස්ත ජීවිත ගෙව්වේ කෝටි 5ක්ම ඒතර හේතු අපට වැඩිය කාමසැප විඳි නැද්ද අපි මොනවද පින්වත්නි මේ විඳින්නේ ඕස්ට්‍රේලියාවේ ඇවිදilla ඔය දොඩම් ගෙඩියක් ඇපල් ගෙඩියක් නේද ඔය පුංචි මොනවා හරි ලස්සන පාට පාට ගෙඩි ටිකක් කාලා ඕස්ට්‍රේලියානු ඇපල් කෑව ඕස්ට්‍රේලියානු දොඩම් කෑව කියලා හිතුවට මේ මොනවද බුද්ධ කාලේ තිබිච්ච ඕජා ධාතුව ඕජාව මීට වැඩිය බොහොම බලවත් රස නහර බලවත් අද අපේ රස නහරව හරියට පිහිටලා නැහැ නේද නැහැ බුදුරජාණන් වහන්සේ රස නහර 84000ක් තිබුණා කොච්චරක් තිබුණාද 84000 අපිට කියක් ඇතර ඇද්ද නේද දැන් අපි කෑම කනවනේ මන්නම් බලදනවා සමහර ඔබට සමහර වෙලාවට කෑම වල රස දැනෙන්නේ නැහැ නේද දැනෙනව අඩුද දැන් වයසට යනකොට කොච්චර ලුණු රස දාලා දුන්නත් අනේ ලුණු නැහැ ලුණු නැහැ ඇඹුල් නැහැ කියන්නේ නැද්ද ඉතින් ඒ ආච්චි අම්මට ලුණු දැම්මට පස්සේ ගෙදරින් ඉන්න කට්ටියට කන්න බෑ ලුණු වැඩි මොකද වෙලා තියෙන්නේ රසනහර වලට රසනහර ගෙවිලා රසනහර අතුරුදහන් වෙලා ෂය වෙලා බුදුරජාණන් වහන්සේගේ දිව අගටම දිව අගට දිව මුලට ආහාරය ස්පර්ශ වෙනකොට සම්පූර්ණ වශයෙන් ආහාරයේ රසය දැනිලා අවසන් සාදු කියන බලන්න භාග්‍යවතුන් වහන්සේගේ රසනහර ගැන කියන දේශනාව ඊට ආනිසංසය ලැබිලා තියෙන මේ විදිහට හේතුව තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට වැඩිහිටියන්ට රස බුජුන් පූජා කිරීම කියලා ධර්මයේ සඳහන් වෙනවා රස ආහාර පූජා කිරීම ප්‍රණීත ආහාර පූජා කිරීම ප්‍රණීත ආහාර මට බැනුම් අහන්නත් වෙන ධර්ම කාරණයක් ගොඩක් උපාසක අම්මලගෙන් පංච භෝජන පණීත භෝජන බත් පිට්ටු අග්ගලා මස් මාළු දැන් ඉතින් ඉවරයි බත් පිට්ටු අග්ගලා නම් කමක් නැහැ ඕනේ නැතිම කාරණා දෙක කිව්වා මස් මාළු මන්සු මන් මච්චන් මස් මාංශ පංච භෝජන වලට ප්‍රණීත භෝජන වලට අයිති වෙන්නේ එහෙනම් අද හිට සද්ධාලෝක ස්වාමීන් වහන්සේට මස් පුදත්වා මාළු පුදත්වා කියලා හිතන්නේ එහෙම එපා මට එපා නමුත් විනය පිටකෙහි හොඳට කියව ගන්න විනය පිටකේ මහා වග්ග පාළිය කියව ගන්න බේසජ්ජ කන්දකය බෙහෙත් ගැන වදාළ තැන බලන්න ජීවක සූත්‍ර දේශනාවට යන්න සූත්‍ර පිටකෙහි ජීවකයන් විසින් තථාගතයන් වහන්සේගෙන් මස් මාංශ පිළිබඳව අහපු ප්‍රශ්න දුන්න උත්තර ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය අදිට්ඨාසුතාමුත ඒ කාරණා විනය පිටකයෙන් කියව ගන්නට ඒ වගේම දස අකප මාංශ සිංහ මස් වලස් මස් මිනි මස් සර්ප මස් කරබානා වලස් මස් ආදී තහනම් කරපු මාංශ 10 මේ මේ කාරණා තථාගතයන් වහන්සේ අනුදැන වදාළ විනය කාරණා මේ සියල්ලම විනය කාරණා දැන් මේ කරුණු මම අඳුන්වා දුන්න කියව ගන්නට මම මේ විස්තර කරන්න යන්නේ නැහැ ඒ පොතපත කියවලා ඔබේ නැනපමණින් පිළිගන්න නැත්නම් නොපිළි
ගැනීම ඔබ සතු කරුණක්. ඒ නිසා මම බැනුම් අහන එකෙන් වලකිනවා නැත්තම් මට දුස්සහන්ට වෙනවා. හාමුදුරු ඕස්ට්‍රේලියාවේ ඇවිත් මාළු පූජා කරන්න කිව්වා මාංශ පූජා කරන්න කිව්වා කියලා කියන්නේ නැති නෑ කියනවම තමයි. ඊයේ පෙරේදාත් ඒ වාගේම කියලා තියෙනවා. ගියවතාවේ ස්වාමින් වහන්සේ වැඩම කළාම මිල මුදල් පරිහරණය කරන්නේ නැtei මිල මුදල් සර්පය වගේ ඒ නිසා මිල මුදල් අල්ලන්ට එපා කියලා අවවාද කළා. මේ වතාවේ ස්වාමින් වහන්සේ අපේ ගෙදර බණට වැඩලා මුදල් ඉල්ලුවා. මුදල් ඉල්ලුවා කියන අර්ථයෙන් මුහුණු පොතට කරුණ සපයලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඒ ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කවුරු හරි කෙනෙක් ඒ වගේ නිඳා අපහාස විඳින්න ඕනි නැති හින්දා විනය කරුණු තියෙන තැන කිව්ව කියව ගන්න පුළුවන්. ඒ නිසා ජාත රූප රාජිත පටිග්ගහන මිල මුදල් රංකාවන ආදී පිළිබඳව විනය පිටකයේ තියෙනවා. ඔබ දහසිල් සමාදන් වෙන දවසෙත් ඔබට ශික්ෂා පදයක් තියෙනවා. ඒ ගැන ඔබ දැනගන්න දැක ගන්න. ඒ අනුව ඔබ කැමති හැටියෙන් වැඩ කර ගන්නට. නමුත් මම වදාළේ එදත් විනය ශික්ෂාව අදත් එහෙමයි මතුවටත් එහෙමයි. මා කිසි දවසක මුදල් ඉල්ලලක් නැහැ ඉල්ලන්නේ නැහැ. මට ඉල්ල ගන්න ඕනේ දෙකක් ලැබුණා. එකක් මහානකම අනිත් එක උපසම්පදාව. ඒ නිසා යම් යම් අවස්ථාවල යම් යම් මානසික අපහසුකම් ඇති වුනහම සම්මුතිය පටලැවුනම පරමාර්ථය පටලැවුනම ඒ වගේ චෝදනා නින්දා අපහස අපි බලාපොරොත්තු වෙන්න ඕනි. අපි කුණු වෙච්ච දෙයක් අපට වැඩක් නැති දෙයක් තිබුණම ගිහින් දාන්නේ කොහෙටද? කුණු කූඩෙට ලෙහසියෙන්ම විසි කරන්නේ කොහෙටද? ඔයරද විසි කරන්නේ කුණු කූඩෙට. එනම් මේ ලෝකයේ මිනිස්යන්ට හිතුණු හිතුණු වෙලාවට දොස් කියන්න ලෙහසිම පිරිස කවුද? භික්ෂු පිරිස. ඇයි? කණ්ඩ දෙන්නෙත් අපි, අදින්න දෙන්නෙත් අපි, බෙහෙත්ටි කරන් දෙන්නෙත් අපි, ඉන්න ගේ හදලා දෙන්නෙත් අපි. ඒ නිසා මහණෙනි නිතරම ඔබ මහණ වෙන්න අදහසක් දිනවන කුල පුත්‍රයේ දායකයාගේ නින්දා අපහාස විඳින්න පුළුවන් කෙනෙක් වෙන්න කිව්වා. කවුද එහෙම කිව්වේ? තථාගතයන් වහන්සේ. එහෙනම් පින්වත්නි දායකයට තරහ ගියත් බනින්නේ කාටද? හාමුදුරුවන්ට. විනෝදෙට බනින්නේ කාටද? හාමුදුරුවන්ට. විහිළුවට ඒත් හාමුදුරුවන්. හැම එකකටම කවුද? හාමුදුරුවෝ. 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 එහෙනම් භික්ෂුව කියලා කියන්නේ ගිහියාගෙන් විතරම බැනුම් අහන්නම හැරිච්ච ජීවිතයක්. නමුත් භික්ෂුන් වහන්සේ ඒ කිසිවක් බාරගන්නේ නොවේ. ඒ කුණු ටික කොහෙටද වැටෙන්නේ ගාවට? දන්නේ නැහැ නේද? වැටෙන තැනකට වැටෙන්නේ නැත. ඒ නිසා මමද ඒ පසුගිය දිනක මට කරන ලද නින්දා අපහාසය මම බාර නොගනිමි. කරුණාවෙන් ඒ දාපු කුණු ටික ඒ ඇත්තන්ගේ මළුවලටම වැටෙත්වා. ඒ පණිවිඩය මුහුණු පොත හරහා ගිය නිසා දන්නේ අද පිරිස ටිකක් අඩු. ඒ බයයිනි දෙයනේ කොයි තරම් අපහසුවෙන්ද මේ රටවල ජීවත් වෙන්නේ. ඉතින් ණයගේ වාගෙන නේද මේ පළිවට හාමුදුරු බණට සල්ලි ඉල්ලනවා නේද? ඉතින් මොකද්ද කරන්නේ? ටිකක් දුරින් තමයි ගොඩක් අය වාඩි වෙන්නේ, ළඟට එන්නේ නැහැ. මල් ළඟට නේ මං කියන්නේ සාමාන්‍ය. එහෙම වුණාම එනිසා පින්වත්නි සම්මුතිය පරමාර්ථය පටලව ගන්න එපා. ධර්මයේ වැරදි කොනින් අල්ල ගන්නත් එපා. එහෙම වුණොත් එහි විපත කාටද? තමාටමයි. තමාටමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහදා දේශනා කොට වදාළ මේ අති උත්තම උත්කෘෂ්ඨ වූ ශ්‍රී සද්ධර්මෙහි කාරණා හතරක් මම මාතෘකා වශයෙන් දේශනාවට පාදක කරගත්තේ. දුක, සමුදය, නිරෝධය, මාර්ගය කියන කාරණේ සාදු කියන්නේ. මේ කරුණු හතරම දේශනා කරන්න කාලය මදි.
जाति भी दुखा, जरा भी दुखा, व्याध भी दुखो, मरणम भी दुखा, पिए ही अप पिए ही विपयोगो दुखो, अपि संपयोगो दुखो, यम पिच्छन नलबति तम पि दुखा, संकितेन पंचपादान खंदा दुखा। साधु कियान्ने दुख पिलिबंधव अर्थ दक्वन कारणाव ओय केटियेन धर्मपद कीहिपयकिन विस्तर कले। එතකොට පින්වත්නි මේ දුක දුක කියන කාරණේ මේ ලෝකෙහි දෙවියන්සයි ලෝකයාටම පවතින පොදු ධර්මතාවයක්. එහෙනම් දුක කියන කාරණේ මේ ලෝකේ උපන්නා වූ දුක් නිමා නොකල හැම දිව්‍ය මානුෂික ආදී මේ සියලු සත්වයන්ටම පොදු වූ ධර්මතාවයක්. එහෙමද? එහෙමයි. එහෙනම් මේ දුක පිළිබඳව තථාගතයන් වහන්සේලා හැර වෙන කවුරුවක්වත් කතා කරනවද? කතා කරන්නේ නැහැ. දුකයි කියලා දුක් වෙන එක විතරයි කරලා තියෙන්නේ. දුකෙන් ඈතර වීමට දුක් විඳින සාසුණු වහන්සේලා ආනුගාමිකයෝ ලෝකේ ඉන්නවා. නමුත් තථාගතයන් වහන්සේ දුක අඳුනාගත්තා. ඒ දුක කොහෙද තියෙන්නේ? මේ සමස්ත ලෝකයේ තුලමයි. දුක කොහෙද තියෙන්නේ? මේ සමස්ත ලෝකයේ තුලමයි. ආයි පිටසක්වලක නෙමෙයි, මේ ලෝකයේ තුලම තියෙනවා. ඒ දුකට හේතුව හැදෙන්නේ කොහේද? මේ ලෝකයේ තුලමයි. මේ දුකට හේතුව හැදෙන්නේ කොහේද? මේ ලෝකයේ තුලමයි. මේ දුක ප්‍රහාණය වෙන්නේ කොහේද? මේ කියපු ලෝකයේ තුලමයි. ඒ ප්‍රහාණය සඳහා ප්‍රතිපදාව ප්‍රායෝගිකව වුණු කරන්න ඕනේ මේ ලෝකයේ තුලමයි. දැන් පැහැදිලිද කියන එක? එහෙනම් දුක තියෙන්නේ කොහේද? මෙතනමයි. දුකට හේතුව උපදින්නේ මෙතනමයි. දුක නැති කරන්නේ මෙතනමයි. දුක් නැති කිරීමේ මඟ මෙතනමයි. සාදු කියලා. දැන් මම ඔබට හිතන්න කරුණු හතරක් කිව්වා. දැන් මගෙන් අහන්න, මෙතනමයි, මේකමයි, මේ ලෝකයමයි, මේ ඔක්කොම තියෙන්නේ. ඒ ගැන ඔබ දැන් යමක් මගෙන් විමසනෝ නම් මම බොහොම සතුටු වෙනවා. ඒතකොට කරුණු විස්තර සහිතව කියලා දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මං හිතනෝ මෝඩ දායක පිරිසක් කියලා. හැබැයිවටම හිතනෝ සාදු කියන. හොඳයි. තව එන ඒ මහත්ය විතරයි ඊළඟට මෝඩ නැත්තේ කියලා මං හිතනවා. සතිෂ් මහත්ය එහෙම ඉන්නවා. ඔව්, තවත් කියන්න ඕනේ. දැන් මං කියපු කරුණු ඔස්සේ කියන්න පුළුවන් වෙන්න ඕනේ, අහන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ඉතින් අර විදියට මිතා ගන්නටද එපාද? නැත්නම් ඒ මතයෙමද ඉන්නේ? දොස්තර මහත්තයාගේ මතයෙම ඉල්ලීලා එහෙම ඉගොඩ වෙනවද? නැත්නම් තව මතයක් තියෙනවද? එතුමා කිව්වේ චිත්ත චෛසික රූප කියන මේ පංච උපාදානස්කන්ධෙම කියලා කියන කාරණේද මේ කියලා කිව්වේ කියලා එතුමා ඇහැවේ. ඔබට වෙනස් මතයක් ඒ වාගේ තියෙනවා නම් කියන්න. මොකද මේ අවස්ථාව නිවන් දොරටුවක්. නිවන් දොරටුවක් වෙන අදහසක් තියෙනවද? ඒ අදහසමද? ඉපදීම දුකයි, ජාති කියන්නේ ඉපදීම හට ගැනීම දුකයි. ඒක තමයි දුක කියන්නේ. මම එහුව ප්‍රශ්නය තමයි මේ දුක, දුකට හේතුව දුක නැති කිරීම, නැති කිරීමේ මඟ. මේ ටික ඔක්කොම තියෙන්නේ මෙතන කියලා කිව්වා. මෙතන කියලා අර්ථ දැක්වේ මොකද්ද කියලා යහුවේ. මොන වගේ කාරණයක්ද මේ මෙතන මේක මේ ලෝකය කියලා කිව්වේ. එතකොට ඉපදීම ඒක ඇත්තයි, දුකයි, ජාතිපි දුක්ඛා. එහෙනම් ඒ දුක තියෙන්නේ කොතනද? ආන්නෙමයි මට ඕනේ සරල භාෂාවෙන්. ඉපදීමේ දුක තියෙන්නේ කොතනද? තේරෙන භාෂාවෙන් සරලව කිව්ව හොතින්
මේ කයට ඉපදීමේ දුක තියෙනවද නැද්ද? තියෙනවනේ සාදු කියන්නේ. දැන් උපාසකතුමා කියපුවා හරියට ඉපදීමේ දුක මේ කය තුල තියෙනවා. මේ ඉපදීමේ දුක මේ හිතට නැද්ද? ඒකත් තියෙනවා. එහෙනම් කොතනද මේක මේ දුක තියෙන්නේ? මේ සිත කය දෙකේ මේ හිතයි කයයි දෙකේ තමයි මේ දුක් ටික ඔක්කොම ගොදුරු කරන් වෙලාගෙන ඉන්නේ. ඒ ගැඹුරින්ම තමයි කතා කළේ විජයන්ත මහත්තයා චිත්ත චෛසික රූප හරියටම හරි ඒ තුන තමයි සිත සිතේ හට ගන්න සිතුවිලි සහ රූප එහෙම නැත්නම් නාම රූප දෙකේ එහෙම නැත්නම් මේ සිත කය දෙකේ එනම් මේ සිතේයි කයයි දෙකේ තමයි මේ දුක හටගන්නේ පවතින්නේ අවසන් නිරුද්ධ වන්නේ එහෙනම් දුක හටගන්නේ මේ කයෙමයි දුක පවතින්නේ මේ කයෙහිමයි දුක නිරුද්ධ වන්නේ මේ සිත කය දෙකෙහිමයි එහෙනම් දුක්ඛ සත්‍ය දුක සත්‍යයක් වශයෙන් අවබෝධ කරන්නේ මේ සිතයි කයයි තියෙන මේ ජීවිතෙමයි නේද දුක කියන්නේ එකක් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ තව එකක් දුක කියන්නේ අපි ගොදුරවන මේ ගෝචර සැප දුක් ආදී ධර්ම වලට දුකාරී සත්‍ය කියන්නේ දුක ඇත්ත වශයෙන්ම දුකක්මයි කියලා අවබෝධ ඥාණයට පත්වීම යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතුන්ගෙන් හටගත් මේ දුක් සහිත සංස්කාරයෝ හේතු නැති වෙනකොට නැති වෙනවා ඒක දුකයි අන්න ආරේ සත්‍යයක් වශයෙන් අවබෝධ වෙනවා දුක්කාරී සත්‍ය සාදු කියන්නේ ගැඹුරුයි ඉන් සරලව අපි තේරුම් ගමු දුක්ඛ සමුදය හට ගැනීම මේ හට ගැනීම තිබුණ නැත්නම් මේ දුක අපට නැහැ එහෙනම් මේ කයක් ලැබුණේ නැත්නම් හිතක් පවතිනවද මේ මනුස්ස ලෝකේ අපට කය තිබුණ නැත්නම් හිතක් පවතින්නේ නැහැ එහෙනම් කයේ ආධාරකයා කවුද කයට ආධාරකලි කවුද ඔබේ කයට ආධාරකලි කවුද හොඳට හිතලා කියන්න ඕනේ. සෛල දේහය අපිට දුන්නේ කවුද? සෛල දෙක දුන්නේ කවුද? අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි දුන්න අපට සෛල දෙකක් ඔය එක සෛලයක්. සෛල දුන්නානේ දෙකක් දුන්නා. නේද? අපි හිතමු XY කියලා. සෛල දෙකක් දුන්නා ඒට කියනවා කලලය කියලා. කලල රූපය. ඒක මොන කොටසද? රූපස්කන්ධයට වැටෙන්නේ රූප කොටස. සෛලයේ කවුද දුන්නේ? අම්මයි තාත්තයි. ඒ සෛල දේහය නොත් යුක්තාණු විකාශනය වෙලා සුදුසු අවස්ථාවටපත් වුනහම ප්‍රතිසන්දිය දුන්නේ කවුද? ඒක දුන්නේ කවුද? කර්ම ශක්තිය. ප්‍රතිසන්දිය කියන්නේ හිතනේ. කර්ම විඥාණය. එහෙනම් ඒක දුන්නේ කවුද? කර්මයේ විසින්. ඒ කර්මය දුන්නේ කවුද? කර්මය දුන්නේ කවුද? තමාමයි. කර්ම රැස් කරගත්තේ කවුද? තමාමයි. එහෙනම් කර්මය දහණය කරන්නේ කවුද? තමාමයි. ඔන්න බලන්න සම්බන්ධය කොච්චර විද්‍යාත්මකද කියලා. එහෙනම් කාටවත් දුස් කියන්න පුළුවන්ද? දැන් අම්මා තාත්තා අපිට දුන්නනේ මේ සෛලකයක් බලන්න මේ දෙන්න කරපු අපරාධයක්. එහෙනම් දෙන්න හොඳ නෑ සැලකුම් මේ දෙන්නට. කලකන්න හොඳ නෑ අපිට මේ දුක් විඳින්න කයක් හදලා දුන්නනේ කියලා හිතන්න මිත්‍යාදිට්ඨික අදහසෙන්න බැරි සමහරක් පැයට ඈ පුළුවනේ පුළුවනේ නැත්තම් අපි පහල වෙන්නේ නෑනේ මේ අම්මයි තාත්තයි දෙන්න අපිට මේ මේ කයක් දුන්නනේ එමි දෙන්නේ හිම නැද්ද ආච්චිලට කියලා එමි දෙන්නේ නැති වෙන්න ඕනේ ඒ ඇත්තු සෛලයක් නොදුන්නට අපි ඕපපාතිකව හරි පහල වෙන්න බැරිද ඕ මව කුසක විතරද උපදින්නේ නෑ ආණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපපාතික එතනින් මව කුසක උපදිනවා කියන්නේ මොකද්ද ආණ්ඩජ කියන්නේ බිත්තරයකින් ජලාභුජ කියන්නේ ජලාභුජ ඔළුව හොල්ලලා කියන්නේ කියන්නේ ඔයාගෙන ඉන්න ඊළඟ අවස්ථාවේ මට කියලා දෙන්න ඈ සංසේදජ කියන්නේ
ඕපපාතික කියන්නේ ඒක නම් මවෙප්පියෙක් නැතුව දෙව්ලොව පහළ වෙන්නේ ඕපපාතිකව නිරේ පහළ වෙන්නේ ප්‍රේත ලෝකේ පහළ වෙන්නේ ඕපපාතිකව බමලොව පහළ වෙන්නේ ඕපපාතිකව මනුලොවත් බොහෝම කලාතුරකින් ඕපපාතිකව පහළ වෙනවා අම්බපාලිය වාගේ අය ඕපපාතිකව අංග සම්පූර්ණව පහළ වුණා සාදු කියන්නේ ඉතින් දැන් उत्पत्ति क्रम हाथ पीली बांध मट की अंत आई गाव दवास मं की आदि उपने साधु इतोटे नम पिन्नी उपत लुने खाया साइल दिबुण साइल दिएुण एक बाहिरी लुण ईलंगट විඥානීය පහළ වුණේ හිත පහළ වුණේ කොහෙන්ද? තමන් పూర్ව ජීවිතවල කරන ලද කුසල අකුසල දෙක අනුව රැස් කරගත් කර්මයට අනුව එකට කියන කර්මගත විඥානය කියලා. කර්මජ විඥානය. මොකක්ද මේ වචනේ? කර්මජ විඥානය. ඒ කර්මජ විඥානය සකස් කළේ කවුද? పూర్ව ජීවිතේ ජීවත් වෙච්ච අපි කරපු හොඳ නරක දෙක අනුව. ඒකට අනුව විඥානය ප්‍රතිසන්දිග්‍රහණය සිද්ධ වුණා. එතකොට ඔන්න ඔය හිතයි මේ බාහිර කයයි දෙක එකට සම්බන්ධ වුණා. යම් දවසක මෞගුසේ පිළිසිඳේ කියන්නේ ඒකයි. ඒ විඥානයේ නැතුව කලල රූපේ විතරක් තියුණනම් ඒක සත්වයේ කියලා හඳුන්වන්නේ සම්මුතියින් නැහැ. එනයි ඒ කලිත වැඩි කල පවතින්න පුළුවන්ද? වැසිත බැහැර වෙච්ච ගමන්ම කලලී විනාශ වෙනවා. එහෙනම් ගන්ධබ්බයාගේ එළඹ සිටීම ඒ කියන්නේ ගන්ධබ්බයාගේ එළඹ සිටීම කියන්නේ මෞකුස තුල විඥානයක් පහළ වීම සඳහා මෞපියන්ගේ එකතු වීම නිසා සකස් වෙච්ච කලල රූපය සුදුසු අවස්ථාවක පවතින මොහොතට කියනවා ගන්ධබ්බයාගේ එළඹ සිටීම. ගන්ධබ්බ කියන කාරණය වැරදි අර්ථකතන වලට යනවා මේ උපතක් සොයමින් ඉන්න ජීවියා කියලා. නෑ එහෙම එකක් නෑ. ගන්ධබ්බ අවස්ථාව කියලා අවස්ථාවක් නෑ. ගන්ධබ්බයාගේ එළඹ සිටීම කියලා කියන්නේ මෞපියන් දෙපළගේ එකතු වීම නිසා සකස් වෙච්ච සෛල රූපය සකස් වී සුදුසු අවස්ථාවේ මෞකුසේ පවතින අවස්ථාවේදී මාතු කුච්චින් ඔක්කමති මෞකුසේ ඔන්න බැහැ ගන්නවා කර්මයෙන් සකස් වෙන විඥාණය. ඒකට තමයි ගන්ධබ්බයාගේ එළඹ සිටීම කියලා කියන්නේ. එහෙම නැත්නම් ගන්ධබ්බයා කියලා කියන්නේ මේ උපතක් කරා සොයමින් ඉන්න විඥාන ධාතුවට හිතට නේමුද? හිතට තනියම පවතින්න පුළුවන් කමක් නෑ. අනිවාර්යයෙන්ම හිතට කය අවශ්‍යතාවයේ තියෙනවා. සාදු කියන්නේ. ඉතින් මෙන්න මේ හිතයි කයයි දෙක තමයි මේ කියන ජාතිපි දුක්ඛ විඳින්නේ. මොනවා විඳින්නේද? අර මහත්මා කියපු ජාතිය නැත්නම් හට ගැනීම නිසා ඇති වෙන දුක් විඳින්නේ කවුද? කයට දැනෙනවා හිත තියෙනකන්. හිත නැත්නම් කයට දැනෙන්නේ නෑ. නං හිත මුල් කරගෙන කයයි හිතයි දැවෙනවා තැවෙනවා විඳිනවා. කොච්චර කාලයක්ද? මාස 10කට අඩු කාලයක්. කරවල කාමරයක වතුර පුරවල ඇස් බැදලා දාලා තියෙනවා. මාස 10ක් ලේසිද? වතුර පුරවල පාසුවිද වැඩි. පුංචි සිදුරකින් හුස්ම ගන්න තියෙනවා. පුංචි සිදුරකින් හුස්ම ගන්න තියෙනවා. ඒ වගේ නේද විද්‍යාත්මකව තියෙන්නේ. මව කුසේ තියෙනවා මල්ලා. මොකද්ද මේ මල්ලට කියන නම? මොකද්ද මල්ලේ නම? ඔව්. ඒ මල්ල ඇතුලේ තමයි ඉන්නේ. බලන්න මල්ලක දාලා මාස 9ක් 10ක් 7ක් 8ක් ඉන්න පුළුවන්ද? වකුටු වෙලා ඉන්න බැරි නිසා. බලන්න තත්ත්වය. ඉතින් මේ මහා දුකක් නෙවෙයිද විඳින්නේ? මව වේගයෙන් ඇවිදිනකොට මොකද වෙන්නේ? අර කුසීන් දරුවට හෘද ස්පන්දන වේගී හાર્ට් බීට් එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. මව ශෝකයට පත් වෙනකොට මොකද වෙන්නේ? කුසී ඇත හට ගන්නවා. වායෝ ධාතුවක් දැවෙන අධික උෂ්ණයක් ඇති වෙනවා. මව අඬනකොටත් එහෙමයි කියන කුසීදී දරුවට දැනෙන හැටි. මව සතුටින් ඉන්නකොට ඒක අනිත් පැත්ත. ඒකයි දරුවෙකු ලැබෙන්නේ ඉන්න ගැබිනි මාතාව සතුටින් තියන්න කියලා ගප්පෙල හර බුදුරජාණන් වහන්සේ anu දැනව දාලේ. සාදු කියන්නේ ගප්පෙල හර වැඩි හිටියෝ නම් දන්නවා ගැබිනි මාතාවට අවශ්‍ය කරන සෑම දේ
සතුටින් සලසා දෙන්න ඕනි ස්වාමියා. ඒකට කියනවා ගප්පෙලහර කියලා. බලන්නනේ කොච්චර විද්‍යාත්මකද බුදුරජාණන් වහන්සේගේ දේශනාව නේද? නිවනට විතරක් නෙවෙයි. නිවනට විතරක් නෙවෙයි. ඒතර පින්වත්නි එහෙනම් මේ මව් කුසේ විඳින ඒ දුක කොයිතරම් විඳලාද මෙලවට බිහි වෙන්නේ? ඒක දුකක්ද? දුකක් නමුත් අපට මතකයක් නෑ. ඒ අත්දැකීම විස්තර කරන්න තරම් නුවණ මදි නිසා. මව් කුසේ වාසය කරපු කාලේ සිහිය අපට හරියට පිහිටලා නෑ. තථාගතයන් වහන්සේලා මහ බෝසතාණන් වහන්සේලා පූර්ණ සිහියෙන් යුක්තවයි මව් කුසේ වැඩ ඉන්නේ. බද්ධ පරියන්කෙන් දසමාසයක්ම වැඩ වුණා සිහියෙන් සාදු කියන්නේ. අන්න බලන්න තත්ත්වේ. එනම් පින්වත්නි ජාතිය දුකයි ඉපදීම දුකයි. ඊළඟට උපන් දවසේ හිට මරණය දක්වා යන ගමනේදී ඒ ලැබෙන ඔක්කොම දුකයි කියන එක ඔබ අපි ඕනතරම් දේශනාවල අහලක් තියෙන ඔබ අපට අත්දැකීමුත් තියෙනවා. නමුත් අවබෝධක් ඥානේ නැතිකම තමයි තියෙන අඩුව. එහෙනම් පින්වත්නි දුකයි. ඊළඟට මේ ජීවිතයේහි ඒ දුක දුකක් වශයෙන් අවබෝධ කරන්නේ කවුද? ඒ දුක පිළිබඳව නුවණින් විමසන ඥානවන්ත යෝගාවචරයා පමණයි. නැත්තම් මේ ප්‍රසූත සත්ගම් නාරි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු කොච්චර දුක අවබෝධ කරන්න පුළුවන්ද නේද? ඒ අය තරම් මේ කයෙහි තියෙන දුක කායික විද්‍යාත්මකව දකින්නොද තව කවුද දකින්නේ? අර දරුවා ඉන්න තත්ත්වයේ මවපත් වෙන තත්ත්වයේ කැපිලි කෙටිලි නේද? ඒ කුස පැලීම් ආදී ඔක්කොම කුස පළල දරුව ගන්න එපා නේද? ඔය වගේ ගොඩාක් කාරණා ඔය නාරි වේදී විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු නේද? ඒ අය දුක අවබෝධ කරලා දෙන්නේ නෑ. ඒගොල්ලෝ ඒක වෘත්තිය විතරයි සමස්තය. නමුත් ඒ අතර ඥානවන්තයෝ ඒ සිහියට සතියට සතිපට්ඨානයට යොමු කරලා දුක අවබෝධ කරන්නේ කර්මස්ථානයක් කරගන්නවා තමන්ගේ ඒ ශල්‍ය කර්මයන් සාධකයන්. ත්‍රේනම් පින්වත්නි මේ කයේ දුකක් තියෙන බවත් කයට දුක් දෙන බවත් මානසිකව ඒ විඳින බවත් අපි පිළිගන්න ඕනේ විද්‍යාත්මක කාරණයක් සාධකයන්. ඒක එහෙම නෙමෙයි කියන්න පුළුවන්ද? හේතු සහිතව එහෙම කියන්න පුළුවන් කමක් නැහැ නෙමෙයි කියලා. ඒ නිසා පින්වත්නි මේ දුක දුකක් හැටියට අවබෝධ වෙන්නේ නුවණින් දුක පිළිබඳව තමන්ගේ సంతානියට පමුණුවලා මෙනෙහි කරන ආර්ය භූමියේ හික්මන යෝගාවචරයාටයි. ඒ යෝගාවචරයා දුක ආර්ය උතුමන් අවබෝධ කරන සත්‍යයක් කියලා ආර්ය සත්‍ය වශයෙන් අවබෝධ කරනු ලැබෙනවා සාධ්‍යය. ඒ දුක හැදෙන්නේ කොහොමද කියලා මනසිකාර කරන යෝගියා යෝගාවචරයා දුකට හේතුව දුක සමුදය බව උන්වහන්සේ මනසිකාරයෙන් දකිනවා. දුක්ඛ සමුදය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මෙන්න මේ තණ්හා වර්ග තුනක් තියෙනවා. ඒක පෙරලෙනවා පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර කියලා. කියන්නේ කවුරුත් පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර. පුඤ්ඤාපි සංඛාර කියන්නේ පුණ්‍ය කර්ම. අපුඤ්ඤාපි සංඛාර කියන්නේ පාප කර්ම. ආනිඤ්ඤාපි සංඛාර කියන්නේ මහත්ගත කුසල කර්ම. ඒ කියන්නේ ධ්‍යාන උපදවාගෙන තිබුණා. කුසල් කරත් අකුසල් කරත් ධ්‍යාන උපදවා ගත්තත් සසර නැවත නැවත ඉපදීමට නැවත නැවත දිරීමට නැවත නැවත වෙන්වීමට නැවත නැවත හැඳීමට වැළපීමට හෙලීමට හීල්වීමට සන්තාපයට දෝමනස්සයට දුකට කාරණයක් වෙනවා. බලන්න තත්ත්වය. කුසල් කරත් අකුසල් කරත් ධ්‍යාන උපදව ගත්තත් සසරේ නැවත උපදිනවා, දුක් විඳිනවා, මැරෙනවා, ආයි ජීවත් වෙනවා උපදිලා. තත්වේකයි. එහෙනම් පිනුත් එපා, පවුත් එපා, ධ්‍යානත් එපා නේද?
එන මොනවද උනේ? මොකුත් එපා. නිකන් ගෙදර ඉන්න. ඒකද මේ කියන්නේ? ඒකද මේ කියන්නේ? දැන් පිනුත් එපා. බණ කියන්න එපා. බණ අහන්න එපා. භාවනා කරන්න එපා. ඒකද මේ කියන්නේ? ඒක නේක ලොකු අර්ථ සිද්ධියක් මෙතන තියෙනවා ඇතුල් තේරුමක් පින් කරන්න එපා භව ගාමී හිතකින් භවයේ යන්න පින් කරන්න එපා කියන එකයි භව තණ්හාවෙන් පින් කරන්න එපා වැඩක් නෑ භවයට යන්න භවයට ගියාම අර ජාති ජරා දුක් ඔක්කොම ඒ කාරණේ තුල තියෙනවා එහෙනම් දන් දෙන්න එපා දිව්‍ය සම්පත් මානසික සම්පත් පතපත සිල් රකින්න භාවනා කරන්න එපා දිව්‍ය සම්පත් මානසික සම්පත් බලාපොරොත්තුව ඒව පතපත නේද දැන් පින් කරන්නේ බෞද්ධයෝ විතරද නෑ අබෞද්ධ ඕන තරම් කරනවා නේද ඕන තරම් කරනවා ඒ භවය ගැන ජීවිත ගැන ඊළඟ ජීවිතය ගැන විශ්වාස කරනවද නෑ අන විභව තන්න ඊළඟ එකක් නෑනේ මේකේ තමයි ඔක්කොම සාස්වත උච්ඡේදවා දෘෂ්ටියෙන් ඉන්න පුළුවන් ඒ දෘෂ්ටිවල එමයි ඉන්නවද අපි බෞද්ධ අතරත් ඉන්න බෞද්ධ නාමයෙන් ඉන්න ඇතැම් අනේ පින් කියලා දෙයක් නැහැ මහත්තයෝ අනේ ආඳුරු පිනුත් මෙතන පවුත් මෙතන ඔක්කොම මෙතන කියලා එහෙම කියන අය නැද්ද ඔය ඉගෙන ගත්ත වැඩිපුරම ගොඩක් ඉගෙන ගත්ත මහත්තුරුන්ට නෝලට ආසනීප තත්ත්වය උදාපත් වෙන අය ඉන්නව මන් දන්නවා ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා විශේෂ වෛද්‍යවරු දොස්තර මහත්තුරු ගොඩාක් මේ ඉංජිනේරු මහත්තුරුන්ටයි දොස්තර මහත්තුරුන්ටයි ඔය ලෙඩේ හැදිලා තියෙනවා ලෙඩු ලෙඩුම් බවට පත් වෙලා තව අනුගාමිකයොත් ඉන්නවා අනේ අපරාධයක තරම අන්න බලන්න යමනාප වෙන්න එපා ඒ වගේ අසනීප හැදෙන්න පුළුවන් හරියට අල්ල ගන්න අවශ්‍ය තැනින් ධර්මය ඉතින් එහෙනම් පින්වත්නි පිනුත් එපා පවුත් එපා කියලා කිව්වා ඇයි භව තණ්හා විභව තණ්හා දෙකින් කාම තණ්හාදීන් යුක්තව භාවනා කළා පළක් නැහැ සසර දිගට යනවා කාම තණ්හා කියන්නේ අනේ මට ගෙවල් දොරවල් යාන වාහන වස්තු සම්පන්න නිරතුරු තනතරාන්තර කී නොකී අප්‍රමාණ මට මතක නැති තවත් ඒව ඇති ඒවත් ඔක්කොම ලැබේවා කියලා හිතාගෙන පින්කම් නේද එක්තරා අවස්ථාවක උගත් බුද්ධිමත්ද දන්නේ නැහැ උගත් විශේෂඥ වෛද්‍යතුමියක් ලංකාවේ මට මුණ ගැහුණා එතුමිය ධර්මදේශනාවක් සිද්ධ කළා වෛද්‍යවරුමයි ගෝවාක් ඇවිදිලා වුණේ යාළුවනේ ඉතින් බල පැයක් නම් පැය කමාරක් වට්ටෝරුව කියවන්න ඕනේ ලැබේවා වට්ටෝරුව ලැබේවා වට්ටෝරුව තමයි ගොඩක් තියෙන්නේ අරව ලැබේවා මේව ලැබේවා එතනින් ලැබේවා මෙතනින් ලැබේවා ඒක ඉවරලා පස්සේ අපිලා ආයි කෝන්නේ හැමදෙන්නේ තව එකක් තියෙනවා දාන්න ඕම දාන්න කිව්වා ඕම් ලැබේවා එන ලැබේවා කියන එකට අපි කවුරුත් කැමති ලැබේවට කැමති දෙමළුන් බෝධි පූජාවහා බෝධි පූජාවට වැඩිපුර පිරිස එන්නේ බණ අහන්නද භාවනා කරන්නද අංක එක කෝකටද ඈ බෝධි පූජාවට වැඩි අංක දෙක භාවනාවට ටිකක් අඩු නෑ ධර්ම දේශනාවට අඩුම කෝකටද භාවනාවට ඇයි බෝධි පූජාවේ අතරින් පතර හරි ලැබේවා කිය නේද බෝධි පූජාවේදී කියනවා ඔබ ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා බලයෙන් වැඩේවා කියලා තව මේ කියන්න බැරි ඒවා රහසින් කියනවා ලැබේවා කියලා. එතකොට ඉතින් ලැබේවා කියනව නම් අපේ පින්වත් හැම දිනා රැයලි වෙනකන් එලි රැය වෙනකන් උනත් ලැබේවා පින්කමට යන්න කැමති. ලැබේවා හිතන්න එපා කියලා කියනකොටම අපේ හිත මං ඇතුළේ ඔබ අපි හැමෝම ලැබේවා කියන්නේ නැත්නම් අපිට ඒ තරම් ඒක දැනෙන්නේ නැහැ ලැබේවා නැහැ නේද? භාවනාවට උඟක් මාඩුයි. එහෙනම් බණ අහන්න හොඳින් නුවණින් ගැඹුරු ධර්මයක් අහන්න සහ ගැඹුරු භාවනා මාර්ගයක් ප්‍රගුණ කරන්නේ ලැබේවා පස්සේ දුවන පිරිසක් නෙවෙයි. මම මේ බෝධි පූජාව පහත් කොට සලකනවා නෙවෙයි. නමුත් අපේ මේ සමාජ සම්මතය තුළ සකස් වෙච්ච පිළිවෙල බෝධි පූජා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සිදු කළා තියෙනවා. හැබැයි අද තියෙන ලැබේවා පූජාව නෙවෙයි.
දැන් බලන්න මෙහි තියෙනවද දන්නේ ලංකාවේ නම් බෝධින් වහන්සේගේ කුලවලට වැඩිය තියෙන්නේ මොනවද? ලැබේව කුල. මොනවද තියෙන්නේ? ලැබේව කුල. මොනවද? රාහු අපල දුර්වි ලැබේවා. මොනවද? සිත. කිහෙතු අපල දුර්වි ලැබේවා සිත. දැන් බුද්ධගයාවෙත් තෙල්ලන්න ගියන් පහුගිය කාලේ නීති දැම්ම එපා ඒක කරන්න බුද්ධගය බෝධින් වහන්සේ තෙල්ලන මේ මදිවට. බලන්න තාත්තේ ගිය මාසේ පිට මාසේ මම බුද්ධ ගයාවට වැඩි වෙලාවේ උපාසකම්ම කෙනෙක් අර වජිරායසනෙට අස්සේ මොනවාරි හොරකම් කරනවා වගේ මම දැක් අත දාලා බැලින්නම් පහන පත්තු කරලා බෝධි ආසේ ගහනවා පහන් අහලවත් පත්තු කරන්න බෑ තහනම් බෝධි නම මේ පහන අර අස්සෙන් හැංගිලා ගින් පහන ඉටි පහන අර අස්සේ ගහනවා දැක්කනම් අල්ලලා හිරේ දානවා ඒ ඉන්දියානු ආණ්ඩුවෙන් එම පාලනය කරන්නේ මංගු ඇයි අම්මේ ඇයි මොකද මේ නෑ හාමුදුරුවනේ අපේ පුතා උසස් පෙළ කරනවා යාට විභාග හොඳින් පාස් වෙන්න ලැබේ වගේ මේ පහන මේ බෝධි යටම තියෙනවා ඒක මොකද මුල් ටික පිච්චුනොත් නෑ ඉතින් ඒක නෑ මෙහෙම වෙන්නේ ඕන්න බලන්න ලැබේ වෙයි තරම බුද්ධගයාවේ ගිහින් තියෙන්නේ මොකටද බෝධින් වහන්සේගේ බෝමුල උඩ පහනක් තියලා ලැබේව ගන්න ඉතින් අනිත් ඒවා ගැන ඒ නිසා අපේ විහාරස්ථානයේ වෙන්න පුළුවන් ආරණ්‍ය වෙන්න පුළුවන් ලැබේවා කිව්වොත් ඕන තරම් දායකු ඉන්නවා ලැබේව පූජාවට නොලැබේවා කිව්වොත් අනේ හත් අට දිනයි මාසෙ කුලියවත් ගිවා ගන්න ලයිට් බිල වතුර බිලවත් ගිවා ගන්න අමාරු දෙන්නේ ලැබේවා කියන්නේ නෑනේ එහෙනම් මමත් කරා හොඳ වැඩක් එක කාලෙක මොකන්ද මේ වැඩි මේ මිනිස්සු වෙන්නේ නෑනේ ම ජනවාරි පළවෙනිදායි දෙසැම්බර් 31 වෙනිදායි ලැබේව පූජා වල තමයි ගොඩක් දුවන්නේ. ඒ පළවෙනිදා ලැබනකොටම ලැබේව වුණොත් හොඳයිනේ අලුත් අවුරුද්දේ පටන් ගත්ත ගම. අපි දැම්ම ලැබේවා මහා පූජාව. ලැබේව කියලා දාන්න නැතුව හොඳ වචන ටිකක් දාලා. කවදාවත් නැති තරම් බණ අහන්නව හැබැයි කිවි චතුරාර්ය සත්‍ය බණ ගන්නකොට අත් අට දෙනයි ඔක්කොම පැනලා ගිහිල්ලා. ලැබේවා හම්බෙන්නේ නෑ. ඔය අපි අත්තදා බල පරීක්ෂණ නිගමන ඉතින් ඒ නිසා පින්වත්නි දැන් මෙතන ටිකක් ගැඹුරින් පටන් ගන්නකොට 3-4 දින නැගිටලා ගියා මොනවා හරි ලැබිලාද දන්නේ කමක් නැහැ කොහොම වුණත් සංකේතක ඇසිකිලි වැසිකිලි යන්නේ දන්නේ අපි ආයෙ නම් නැහැ එහෙම යන්නේ නැති කමක් නැහැ ඒකත් යහපත් හිතට එක කිව්ව පෙම් බනහන්න නේද ඉතින් ඒ නිසා පින්වත්නි මම මේ අදහස් කරන්නේ දුක අවබෝධ කිරීම සඳහා කුසල් කරනවා නම් ලැබේවා පතාගෙන කුසල් කරන්න එපා කියන එක. කාම තණ්හාව කියලා කියන්නේ ඔන්න ඔය ලැබේවා පැතීම. භව තණ්හා කියන්නේ මේ ජීවිතේ වැඩිය හොඳයි. තෞතිසාව උපදින්න තිබුණ නම් ඇයි? ඒ ආවුසක් වැඩි. දිව්‍ය ආවුස ආවුසේ අවුරුදු 1000ක් ඉහි අපේ ආවුසෙන් අවුරුදු 3,60 ලක්ෂයක් තියෙනවා. අනේ කොච්චර හොඳද එක පාරක් වත් ගිහින් ආවත් හොඳා කියලා හිතන. කම්ම නැහැ ඉතින් ගියාට යනවනම්. නේද? ගියාට කමක් නැහැ. හැබැයි යන්න ඕන කියලා පින් කරන්න යන්න එපා. ඊළඟට මෙහෙට වැඩිය දිව්‍ය කාය හරීම ලස්සනයි ප්‍රියයි මනාපයි. දැන් මෙහි රූපේ හැඩ කරගන්න සල්ලිත් යනවා දුක් විඳින්න ඕනේ හරි කරදරයි. මේකප් එක දැම්මෙන් පස්සේ හොදන්නත් එපා ඊට පස්සේ ගිහින් දාඩිය දැම්මම ගඳ ගන්නවා. इहे उपतिम ओय किएन कप्य हमंदटम कोई तरह मे कप्य दीन वीन शरीर विनिवित पेनवा की शरीर वीद्रुपुट्यक विनिवित पेनवा उन्न तंगी दिव्य लोकितमा गाव टपट हित पीट गांडवे हमक नैंगे गिट अब हितान्यापनी अंडल बेवाकी पय साधु ඔය විදිහට පින්වත්නි යමෙක් භාවනා වඩන මනසිකාර කරලා ධ්‍යාන උපදවාගෙන බබලෝ යනවා කියන අදහසින් ධ්‍යාන උපදව ගන්නත් එපා. බබලෝකයට ගියත් බ්‍රහ්ම ලෝකවලට ගියත් මොකද වෙන්නේ? බ්‍රහ්මාවිශය කල්ප ගණනින් තියෙන්නේ අවුරුදු ලක්ෂ ගණන් නෙවෙයි කල්ප ගණනින්. ඒ අවසන් වෙලත් ආයි වැටෙන්නේ සසරට ආයි ඉපදෙන්න වෙනෝ මේ මනුස්ස ලෝකෙත් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට සතර අපාය උපදින්නේ. ඒ නිසා භවගාමීව හෝ භවයක් නැහැ කියලා හෝ මිච්ඡා දිට්ඨියෙන් හෝ කාම තණ්හාවෙන් හෝ කුසල් කිරීමෙන් භවයේ
අර කියපු දුක උරුම කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා එහෙනම් අපි බණ කියන්න ඕනේ, බණ අහන්න ඕනේ, භාවනා වඩන්න ඕනේ, මේ කුසල් උපදවන්න ඕනේ කුමක් පිණිසද? සියලු ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන මේ සියලුම දුක් ධර්මයන් විනිර්මුක්ත කළා ප්‍රහාණය කරලා දුක නම් වූ ආර්ය සත්‍ය අපට අවබෝධ කරගන්නම උපකාර වේවා කියලා අදහසින්. ඒ අදිෂ්ඨානයෙන් තමයි ඔබ මේ උතුම් ධර්ම මාර්ගෙහි කටයුතු කරන්නට ඕනේ. පැහැදිලි නේද? සාදුකාරය පවත්වන්න. එතකොට පින්වත්නි, අන්න ඒ දුක ආර්ය සත්‍යයක් වශයෙන් යම්මතු දවසක අවබෝධ කරගන්න ඒ කුසලිය උපකාර වෙන්නේ නැද්ද? උපකාරව පවතිනවා. දුක පිළිබඳව අන්න ඒ විදිහට තමයි අපි නුවණින් සලකා ගන්නට ඕනි, කටයුතු කරගන්නට ඕනි දුක පිළිබඳව අවබෝධ කරන්නට. දුකට හේතුව අර කියපු දුක්ඛ සමුදය. කාමතණ්ණා භවතණ්ණා ඇතිව පිම්පව් ආදිය උපදවනවා. එතකොට ඔන්න සමුදය කියන්නේ මොකද්ද? ඔය කරන පින් වේවා පව්. ඒවට කියනවා චේතනා සංස්කාර කියලා. දුක්ඛ සමුදය ඇත්තෙන්ම මෙන්න මේ කරුණ නිසා දුක උපදිනවා කියලා සමුදය බුද්ධාදී උතුමන් අවබෝධ කරපු ආර්ය සත්‍යයක් කියලා යම් මනසකට සත්‍ය වශයෙන්ම වැටුණා නම් අන්න දුක් සමුදාය සත්‍ය අවබෝධයට පත් වුණා කියලා සඳහන්. සාදු කියන්නේ දුක් නිරෝධාර්ය සත්‍ය. ඒ නිරෝධය යම් උතුම් සිතකට ස්පර්ශ වුණා නම් මේ ඉදීම ලෙඩවීම වයසට යාම ජරාවට මරණයට පත්වීම පියා ප්‍රිය ඇසුර ප්‍රියන්ගින් වෙන්වීමේ දුක අප්‍රියන් හා ඇසුර කිරීමේ දුක බලාපොරොත්තු සුන්ගේ මාදි මේ දුක් රැස නිම වෙලා ඒ නිවීම මේ සන්තානයේ ස්පර්ශ වුණා නම් ආනේ උත්තමයා අභිනන්දනයක් එහෙම නැත්නම් ලාමක සතුටක් කවදාවත් ඒ හිතේ හටගන්නේ නැහැ. නිරාමිෂ සැනසීම උතුම් නිරෝධාරණ සත්‍ය සම්පූර්ණ වශයෙන්ම අවබෝධයට පත් වෙනවා. සාදු කියන්නේ නිරෝධය. ඒ නිරෝධයට පත් වෙච්ච කෙලෙස් නිරෝධයට පත් කළ භව නිරෝධයට පත් කළ සංස්කාර නිරෝධයට පත් කළ ජාතිය නිරෝධයට පත් කළ උත්තමයා කවුද? රහතන් වහන්සේ. සාදු කියන්නේ සාදු කියලා නැවතත් කියන්නේ ජාතිය නිරෝධ කළා, ජරාව නිරෝධ කළා, ව්‍යාධිය නිරෝධ කළා, මරණය නිරෝධ කළා. බලන්න ඔක්කොම නිරුද්ධ කළ දැන් රහතන් වහන්සේ. ඒ නිරෝධය සඳහා භාවිතා මාර්ග ඒකායනෝ අයම් භික්කවේ. මහණනි, එකම එක මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය උජුකෝ නාම සෝ මග්ගෝ. ඒ මාර්ගය ඉරිචු මාර්ගයයි. මොකක්ද ඒ මාර්ගය? සේයති දම් භික්කවේ සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා කම්මං වායාමෝ සම්මා සති සම්මා සමාධි. මහණෙනි, සම්මා දිට්ඨිය සම්මා සංකප්පය ආදී මෙන්න මේ මාර්ගහංගටයි. සාදු කියන්නේ මෙන්න මේ මාර්ගහංගට යම් කිසි ඥානවන්තයෙක් පරිපූර්ණ වශයෙන් අනුගමනය කරලා පිළිපැදලා භාවිතා කළා නම් භාවී තබ්බං ඒ කාන්තේම නිරෝධාරය සත්‍ය අවබෝධ කරන ලැබෙනවා. සාදු සාදු සාදු. දුක්ඛේ ඥානං සමුදයේ ඥානං නිරෝධේ ඥානං නිරෝධ ගාමිනියා පටිපදායේ ඥානං. එනං දුක අවබෝධයි, දුක්ඛ ඥානින් අවබෝධ කළා. සමුදයේ ඥානං සමුදයේ ඥානයක් වශයෙන් අවබෝධ කළා. නිරෝධේ ඥානය දුක නිමා කළා කියන නිර්වාණය අවබෝධ කළා. නිරෝධ ගාමිනී පටිපදායේ ඥානං මාර්ග ඥානිය වශයෙන් ආර්ය මාර්ග ඥාන අවබෝධ කළා. ආර්ය අටවෙනි මඟ.
එහෙනම් එහි අනිප්පත්ත මොකද්ද දුක්ඛේ අඥානං සමුදේ අඥානං නිරෝධේ අඥාන නිරෝධගාමිනිය පටිපදාය අඥානේ දුක අවබෝධ නැති දුකට හේතු අවබෝධ නැති දුකේ නිවීම අවබෝධ නැති ඒ කියන්නේ නිවන අවබෝධ නැකල දුක් නිවන මාර්ගයේ අවබෝධ නැති කවුද පුරතඥයා තවත් පල්ලෙහාට අන්ද බාල පුරතඥයා එතකොට මෙන්න මේ දුක දුකට හේතුව දුක නැති කිරීම නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං සාදු 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 බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කළා දුකට හේතුව මනාව අවබෝධ කළා දුකේ නිවීම අවබෝධ කළා දුක් නිවන මාර්ගය අවබෝධ කළා සාදු කියන්නේ ඉදර පින්වත්නි මෙන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා කියන්නේ නිවන් අවබෝධ කළා කියන කාරණේයි සාදු කියන්නේ එහෙනම් මෙන්න මේ දුක අවබෝධ කරන්න තියෙන්නේ මෙතන 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 කියලා මම කිව්වා කොතනද තමාගේ හිතමයි තමන්ගේ හිතමයි යම් సంతානයක් ඇති යම් හිතක් ඇති යෝගී ඒ යෝගියාගේ දුක උපදවන ඇස නිවල දැම්මනම් කන නිවල දැම්මනම් නාසය නිවල දැම්මනම් දිව නිවල දැම්මනම් හිත නිවල දැම්මනම් ඒ නිවාගත් సంతාන ඇති උත්තමයාගේ කය සැබෑ වූ නිවිච්ච කයක්මයි සාදු කියන්නේ සැබෑ වූ නිවිච්ච හිතක්මයි එහෙනම් මේ ලෝකයේ තුලමයි නිවීම තියෙන්නේ මොන ලෝකයේ තුලද මේ පංචස්කන්ධ ලෝකයේ තුලමයි අපට තියෙන්නේ පංච උපාදානස්කන්ධ ලෝකය රහතන් වහන්සේට තියෙන්නේ පංචස්කන්ධ ලෝකය ලෝකයක් දාපි ඔව් අපි ලෝකයක් ඇයි අපි ලෝකයක් වෙන්නේ ලුජ්ජති පලුජ්ජති इति ලෝකං කැඩෙන බිඳෙන හිඳයි අපට ලෝකය කියන්නේ එහෙනම් අපි මේ ඇස කියන්නේ මොකද්ද ලෝකයක් කන කියන්නේ ලෝකයක් නාසය කියන්නේ ලෝකයක් දිව කියන්නේ ලෝකයක් කය කියන්නේ ලෝකයක් හිත කියන්නේ ලෝකයක් නාම ලෝකයේ සහ රූප ලෝකය කියලා ගන්න පුළුවන් ලිහිසියට පහසුවට. තව රූප ලෝක හම්බ වෙන රූපාවචර බ්‍රහ්ම ලෝක ගැන. එතකොට එහෙමනම් මෙතන කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකය කියන තැනදී මේ ඇසින් අප්‍රමාණ දුක් උපදවන ඇසින් දකින රූප හන්දා ඒ ගැන චේතනා පහළ කරලා නේද? චක්කුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සු පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා පච්චයා උපාදාන භව ඔන්න ගිය හැටි භවයට ඇස ලං වෙච්ච හැටි රූපේ ලං වෙච්ච හැටි ගොනු වෙච්ච හැටි චක්කුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං ඇහැයි රූපයයි දෙක ගැටුනම ඒ රූපයක් බව විඤ්ඤාණං දැනගත්තනේ හිත සම්බන්ධ වෙච්ච ගමන් ස්පර්ශ වුණා චක්කු ස්පර්ශේ වුණා චක්කු සම්පස්සෝ චක්කු සම්පස්සේ ඇති වුණා එතකොට විදීමක් විතර තියෙන ස්පර්ශ වෙච්ච ගමක් පස්සපච්චා වේදනා වේදනාව නිසා හොඳයි නම් තණ්හා වේදනා පච්චා තණ්හා තණ්හා වැඩි වෙන තරමට උපාදාන බදලාල්ල ගන්න වරමුණ උපාදාන උපාදාන පච්චයෝ බව අන්න භවයට අල්ල ගත්තා නේද බලන්න මේ ඇහැයි රූපයයි ගැටල රූපය පිළිබඳව දැනගත්තා විඥාණය ඇති වුණා හිත සම්බන්ධ වුණා ස්පර්ශ වුණා ස්පර්ශය නිසා විදින බව ඇති වුණා විදින ස්වභාවයේ ඒ විදින ස්වභාවය නිසා මොකද උනේ තණ්හාවක් ඇති වුණා ඇලීම් වශයෙන් ඒවා ගැටීම් වශයෙන් ඒවා ඇලෙන එක විතරක් නෙවෙයි දැන් ගැටෙනවා කියන්නේ තණ්හාවනේ ගැටෙන්න ගියාම අල්ලගෙන ගැටෙන්නේ අපි නේද අතහැරලා නම් ගැටෙන්න බෑනේ මට නිඳා කළා නිඳා කළා නිඳා කළා කියලා අල්ලගෙන නෙවෙයි ගැටෙන්නේ දැඩි වල්ල ගන්න උපාදාන ඇලෙනවා ගැටෙනවා දෙකම තණ්හාවෙන් උපාදානිය තුන උපාදානිය ආපු ගමන් බව
ඕන භවයට ආවා බලන්න තත්ති භවයට ගියන් පස්සේ භවපච්චා ජාති ජරා මරණ ව්‍යාධි ඔ දුක් රැස් අපට ගොදුරු වුණා සාදු කියන්න එතන පින්වත් එහෙනම් ඉතාලම පැහැදිලි අපිට කාරණේ මොකද්ද මේ సంతානයේ තියෙන මේ සිත කය තියෙන මේ පවතින භවයන් සහිත ශරීර ධාතුව තුල මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ සහිත මේ කය තුලම තමයි දුක හටගන්නේ දුක පවතින්නේ දුක නිරුද්ධ වන්නේ එහෙනම් දුක තියෙන්නේ කොතනද මෙතනමයි දුක හටගන්නේ කොතනද මෙතනමයි නේද දුක අවබෝධ කරන්නේ කොතනද මෙතනමයි තව කෙනෙක්ගේ පංචස්කන්ධ ලෝකයේකින් දුක අවබෝධ කරන්න බෑ තමන්ගේ පංචස්කන්ධ ලෝකයට ගලපලා තමයි ආධ්‍යහර කරලා අවබෝධ කරන්නට ඕනේ එහෙනම් මේ సంతානියට අරමුණු 6කින් බාධා පමුණුවනවා අරමුණු කීකින්ද 6කින් චක්කු සෝත ගාන ජීවා කාය මන ඇහෙන් රූප කනින් ශබ්ද නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස තිත්ත කයින් ස්පර්ශය සිතින් අරමුණු සිතුවෙලි ඔන්නෝය කියන ආරම්මන 6 අරමුණු 6 එකතු වෙන එක තැනකට මොකද්ද ඒ තැන මනෝ ධාතුව මොකද්ද මනෝ ධාතුව එහෙම නැත්නම් හිත මෙන්න මේ හිතට තමයි එකතු වෙන්නේ හිතට එකතු වෙච්ච මේ අරමුණු 6 නිසා නානා ආකාරයෙන් නානා විද ආකාරයෙන් මේ අපේ වචනය අපේ ක්‍රියාව අපි භාවිතා කරනවා ඇහෙන් දකින රූපේ හොඳ නම් හොඳයි හොඳයි කියලා ආස්වාදනීය නම් සැපයි සැපයි කියලා ඔච්චර අදින්නේ නැහැ නේද සැපයි නමුත් හිත අදිනවා හිතෙන් සැපයි කියන නිසා නේද ලගන්නේ කියනවා සැපයි හිතනවා සැපයි දුකයි කියලා කියනවා දුකයි කියලා දුක් වෙනවා ඔන්න තත්ත්වේ එතකොට මෙන්න මේ අරමුණු ඇහෙන් ගන්න අරමුණ එන්නේ කොතෙන්ටද හිතට කනෙන් ගන්න අරමුණ එන්නේ කොතෙන්ටද හිතට නාසයෙන්ුත් ගන්න අරමුණ හිතටයි එන්නේ අවසානයේ තෙන්ට එන්නේ නේ දිවෙන්ුත් ගන්න රස තිත්තත් එහෙමයි රස තෘෂ්ණාදී ඊළඟට හිතෙන් අරමුණු කරන වස්තු රූප පිළිබඳ අරමුණ එන්නේ හිතට හිතට ඇවිල්ලා හිතෙන් අවශ්‍ය තරමට අවශ්‍ය අවශ්‍ය විදියට බෙදලා ඒ අවශ්‍ය තැන් වලට පිටක් කරනවා එතකොට සමහර අයට තරහ යනවා සමහර අයට සතුටක් ඇති වෙනවා සමරයි මුලා වෙනවා රාග දේශ මොහ වශයෙන් පවතින. එතකොට පින්වත්නි ඔන්න කර්ම රැස් වෙනවා. මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා තතුනං සුකමං වේති ඡායාව අනපායි. මනසාචේ පසන්නේන අර කියපු ඔක්කොම මනසටම පසන්නේන මනස. ප්‍රසන්න වූ මනසක් ආවොතින් අපි තුන් ඔන්න බණ ඇහුවම ඒ බණ අහන්නේ භික්ෂුවකකින් කියමු. ඒ භික්ෂුව දිහා දැකලා හොඳ අරමුණක් වෙන අනේ සාදු සිල්වතුන් වහන්සේ කෙනෙන් බණ දේශනා කළා කියන රූපය හරහා සංඥාවක් ආවා ඒක ගියේ කොහෙටද හිතට ওই විදිහට අරමුණ යනවා ගලාගෙන ඒතර මනසාචේ පසන්න අනේ හොඳයි කියලා වචන ප්‍රකාශ කරනවා බාසතිවා ඔන්න වචනින් කුසල් කරනවා කරෝතිවා උන්වහන්සේට වඳින උපස්ථාන කරනවා කුසල් කරනවා තතෝනම් ඒ අනුව සුකමං වේති හෙවණල්ලක් වගේ ඡායාව තමන් පසුපස සැප විපාක ලබා දෙනවා මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝනම් දුකමං වේති චක්කංග වහතෝ පදං දුෂ්ට වෙච්ච මනසින් රූපයක් දැකලා හරි හිත දුෂ්ට කරගෙන ශබ්දයක් අහලා හරි හිත දුෂ්ට කරගෙන ගඳ සුවඳක් නිසා හරි කෑම රස නැහැ කියලා බිරිඳගෙන හරි දුෂ්ට හිතක් ඇති කරගෙන නේද මේ යෝධිට මේ හොද්දක්වත් හරියට හදා ගන්න බෑ ලුණුවත් නැහැ ගොරකවත් නැහැ කියලා එහෙම හිතනයි ඉන්නේ. එතකොට හිත දුෂ්ට කරගන්නවා. ඒක යන්නේ කොහෙටද? හිතට. හිතෙන් ඊළඟට පෙරලා ඕන දෙනවා දුෂ්ට වචනයක් දුෂ්ට ක්‍රියාවක්. අන්න බලන්න කොච්චර විද්‍යාත්මකද නේ. ඒ වෙලාවේ හටගන්න මනෝධාතුවේ හටගන්න අකුසල කර්මයේ මුල් කරගෙන තතෝනම් දුකමං වේති චක්කංග වහතෝ පදං. තතෝ කියන්නේ ඒ අකුසල සිත අනුව
තමන්ගනු ඇවිල්ල විපාකය විපාකවාරය චක්කංග වහතෝ පදං කරත්තේ බදපු ගුණා දුක් විඳගෙන කරත්තේ බර ඇදගෙන යනවා වගේ අපිත් සංසාරයේ දුක උපදවගෙන විපාක විඳගෙන යන්න වෙනවා සාදු කියන්නේ තේරිසා පින්වත්නි මේ මනස තමයි අපි සුවපත් කරගන්නට ඕන එහෙනම් අපේ ඇස නිවා ගත්තා නම් යම් දවසක අපි ඒකාන්තයෙන්ම අමා මහ නිවනටපත් වුණා වෙනවා කනනාසේ දිවකය මනස නිවා ගත්තා නම් ඒකාන්තයෙන් අපි අමා නිවනටපත් වුණා වෙනවා එහෙනම් අපි නිවා ගන්න ඕනේ මොනවද ඇසත් කනත් නාසයත් දිවත් කයත් මනස ඒ නිවීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ මාර්ග සත්‍ය වශයෙන් භාවිතා කළ යුතු දේශනාව සිද්ධ කළ මහා කරුණාවේ මේ ඇසෙන් දකින රූප වනාහි මහණෙනි ක්ෂණයක් ක්ෂණයක් පාසා බිදි බිදි සිඳි සිඳි නැසී වෙනසී නිරුද්ධ වී යන අනිත්‍යයි රූපං රූපානිත්‍යයි 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 ඔහොම අනිත්‍ය වඩන රූප සංඥා වර්ධ ඊළඟට විදිර ස්වභාවයේ වේදනාව අනිත්‍යයි වේදනාව වෙනස් වෙලා යනවා හඳුනා ගන්න සංඥාව අනිත්‍යයි සංඥාව කියලා කියන්නේ මිරිඟුවක් වගේ සීනියක් වගේ කියවක් ඒ අනුව කල්පනා කරන පරිකල්පනීය චේතනාව නොහොත් සංස්කාර සංකාර ඒවත් අනිත්‍යයි කියලා වඩන්න කිව්වා විඥානයත් අනිත්‍යයි කියලා වඩන්න කිව්වා අනාත්මයි කියලා වඩන්න දුකයි කියලා වඩන්න කිව්වා එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධ උපාදාන කළ දින මේ පංචස්කන්ධ පිළිබඳව ඔබේ සංඥාව අනිත්‍ය සංඥාවෙන් අනාත්ම සංඥාවෙන් දුක්ඛ සංඥාවෙන් වඩත්වා කියලා පටන් ගන්නවා එතකොට දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං නිරෝධගාමිනිය පටිපදාය ඥානං කියන උතුම් ඥානය අවබෝධ කර ගැනීමට ලැබෙනවා කියලා විශ්වාස කරන්නට ඕනේ සාදු කියන්නේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බච්ච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියලා හඳුන්වන්නේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං මේ ලෝකේ දැනගත යුතු සියල්ලම දැනගත් නිසායි සාදු කියන්නේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බච්ච භාවිතං ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා වශයෙන් උපරිම මට්ටමට භාවිතා කළ බැවින් සාදු කියන්නේ පහතබ්බං පහිනං මේ ප්‍රහාණය කළ යුතු තණ්හා උපාදාන අවිද්‍යා ප්‍රහාණය කළ බැවින් බුද්ධ නම් වෙනවා සාදු කියන්නේ නම් මේ ලෝකේ දුක දුකට හේතුව දුක නැති කිරීම නැති කිරීමේ මාර්ග වශයෙන් තථාගත ඥානෙ අවබෝධ කළේ උත්තම වූ සර්වඥතා ඥාන සහිත ලෝතුරා සර්වඥන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස උපකාර වූ ධර්ම මහා සමූහයට අපගේ නමස්කාරයම වේවා අපේ වන්දනාව වේවා අද මේ අති උදාරතර වූ ගාම්භීර වූ මේ උතුම් ධර්මයේ ඔබ ඇසීමෙන් ශ්‍රවණය කර ගැනීමෙන් යම් තාක් ඔබේ හිතේ කුසල් චිත්ත වීත පරම්පරාවක් ඇති වුණා නම් ඒ ඇති වුණු උතුම් අවබෝධ ඥාණයම ඔබට අමා නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරන ලැබෙනවා එහෙමනම් ඔබ මේ ධර්ම ශ්‍රවණයේ තුලින් උපදවා ගන්නා ලද කුසලයේ අපි නාම රූප වශයෙන් මෙනෙහි කරන්නට ඕනි ඔබ භාවනාවක් වශයෙන් ධර්ම ශ්‍රවණයක් වශයෙන් ඊටාම ධර්ම සතුටකින් මේ ශ්‍රවණය කරගත් මේ උතුම් කුසල ධර්මයේ නාම රූප කොටසට වැටෙනවා නාම ධර්මයට වැටෙනවා ඒ නාම රූප සංඛ්‍යාත නාම ධර්මයක් ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඔබේ හිතේ පහළ වෙච්ච සිතුවිලි වශයෙන් බිදි බිදි ගියා අනිත්‍යයි නොපැවතුන බැවින් අනාත්මයි අනිත්‍ය අනිත්‍ය අනාත්ම බැවින් දුකයි එසේනම් අනිත්‍ය සංඛ්‍යාත අනාත්ම සංඛ්‍යාත දුක්ඛ සංඛ්‍යාත මේ නාම රූප ධර්මයන් පිළිබඳ අවබෝධ ඥාණයටපත් වෙලා සංසාර දුකින් කෙලවරව ලබන අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා ඇති කර ගන්නට ඕනේ. ඒ මේ උතුම් අදහසින් අද මේ උතුම් විහාරස්ථානී ධම්මසරණ විහාරස්ථානී කීස්පරි මහ විහාරයේ
මේ උතුම් ධර්මානුශාසනාව සඳහා අවසර දී වදාළ රාජකීය පඬිත ඕස්ට්‍රේලියාවේහි ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේහි අපේ අති ගෞරවාර්හ නායක මාහිමියන් වහන්සේ නා උතුම්නේ විජිතසිරියාබිදාන නායක මාහිමියන් වහන්සේට මේ උදාර පුණ්‍ය ශක්තියත් වේවා ඒ මාහිමියන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවසේම මේ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා විහාරවාසී සංඝරුවනටත් එසේම සැලසේවා කියලා සාදු කියන්නේ ඒ වගේම අද මේ වටිනා අග්‍රගන්නේ මහා පින්කමෙහි දායකත්වයේ දරා කටයුතු කළ පින්වත් අනුලා නෝනා මහත්මියටත් එතුමිය නමින් විය පරලොව යන්නට යෙදුනා වූ තම ඥාති හිතයිසි සියලු දෙනාටමත් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද මේ උතුම් ධර්මයේ බොහෝ දෙනා අතර ධර්ම දානීය සඳහා දායක වන පින්වත් වෛද්‍ය විජයන්ත මහත්මයාණන්ටත් එම පවුලේ හැමටත් ඒ වගේම අපේ හර්ෂාන් මහත්මයාණන්ටත් එම නෝනා මහත්මිය ප්‍රදාන පවුලේ හැමටත් මේ ධර්ම දාන කුසලයේ නිවන් සුව පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කර පින් දෙනවා අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම මේ උදාරතර පුණ්‍ය බලයෙන් සියලු යහපත සැනසෙල්ලවේ සිද්දව අවසානීතා ඉක්මනින්ම මේ භයානක සංසාර දුක් කෙලවරව ලබන අමා මහ නිවන් සම්පත අවබෝධ වේවා ඒ වගේම අපට උතුම් පැවිදි උපසම්පදා සලසා දුන්න අපවත් වී වදාළ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක රාජකීය පඬිත් කඩවැද්දේ ශ්‍රී ජිනවංශාවිදාන මහා ස්වාමි පාදයන්න් වහන්සේටත් ප්‍රධානාචාර්ය අපවත් වී වදාළ රාජකීය පඬිත් මාතර ශ්‍රී ඥානාරාමාවිදාන මහා ස්වාමි පාදයන් වහන්සේටත් අපවත් වී වදාළ මහෝපාද්‍යය මාවතගම ගුණානන්දාවිදාන මහා ස්වාමි පාදයන් වහන්සේටත් අස්මදාචාර්ය උත්තම නාගවිනි ශ්‍රී අරිය ධම්මාවිදාන මහා ස්වාමි පාදයන් වහන්සේටත් මා මෙලවට බිහි කළ මාගේ පින්වත් මෑණියන් වහන්සේ මා දැඩි කළ පියාණන් වහන්සේ පැවිදි බිමට පත් වෙලා ඉන්න මගේ මව් නාගොඩ විසුද්ධි නන්දා සිල් මෑණියන් වහන්සේටත් පැවිදි බිමට පත් වෙලා වැඩ වාසය කරන මාගේ පියාණන් නාගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේටත් මේ උදාර පින්වත් වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරන අතර ඔබ අප හැම දිනාටම ජාත්‍යාදී දුක් කෙලවරව උතුම් නිවන් දකින්න මේ පිනම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සියලු දෙනාට උතුම් අමා මහ නිවන් සම්පත්ම සලසේවා සියලු දෙනාට තෙරුවන් සරණයි